සුබෝදය සරක්කවා සිල් දෙනාටම හරි අද අපි දවස් අද දවසේ කතා කරන්න යන්නේ සිද්ධියක් දෙන්නේ කේස් ස්ටඩීස් ගැන කතා කරන්න තියෙන්නේ ඉස්සල්ලා මම ඔයාලට කිව්වා නෝට් එකක් මම දාලා තියෙනවා සිද්ධියක් දෙන්නේ සම්බන්ධයෙන් ඔයාලට යොපු පොත මේක හොඳට කියව ගන්න ඕනේ හොඳයි එහෙනම් අපි අද දවසේ පටන් ගමු සිද්ධිය අධ්‍යයනයේ කේස් ස්ටඩීස් සම්බන්ධයෙන් අපි අද කතා කරන්නේ එතකොට අද වැදගත් වෙන ඔයාලට හේතුව තමයි ෆයිනල් එක්සෑම් එකේ අනිවාර්ය පළවෙනි ප්‍රශ්නේ තමයි සිද්ධි අධ්‍යයනය කේස් ස්ටඩි එකක් ඔයාලා ඉගෙනගත්ත සම්පූර්ණ විෂය කර්ම කාරණා ඒක රාශි කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ එතකොට ඒක ලියන්නේ කොහොමද කොච්චර වගේ ප්‍රමාණයක් පිළිතුරේ අන්තර්ගත වෙන්න ඕනේද මේ ආදී කරුණු කාරණා ටික ඔක්කොම මම අද දවසේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි? එතකොට මම ඔයාලට මේකේ print එකක් ගන්න කියලා නම් කිව්වා. අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා නේද? දැන් සෑහෙන කාලයක් තිස්සේනේ මම මේක ඔයාලට එව්වේ. එතකොට දැන් ඔයාලා ඔය කියෝපෙ දෙමු තේරෙනවා සිද්ධියක් කියන එක ඇතුලේ අන්තර්ගත කරන කරුණු කාරණා සමූහයක් තියෙනවා. හරිද? එතකොට මේ කරුණු කාරණා සමූහය තුල ගත්තට පස්සේ समहार मतुपिटीन विभाग अनिवार्य परिपालन विभाग लिया उपाधि परिपालन विभाग विभाग डबल ट्रिपल प्रमोशन ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් මුදම අවස්ථාවක් තමයි පරිපාලන විභාගය ලියලා පාස් කර එක. පරිපාලන විභාගයේ ලකුණු 20ක ආසන ප්‍රමාණයක් හම්බ වෙන ප්‍රශ්නයක් තමයි ඔය සිද්ධිය අධ්‍යයනයේ. මම ඔයාලට කිව්වා ලංකාවේ පහුගිය කාලේ පුරාවට මම පරිපාලන සේවය සඳහා ඔය සිද්ධිය අධ්‍යයනයේ කේස් ස්ටඩිස් ටික කරලා දීලා තියෙනවා. අපේ ළමයිටත් මම පහුගිය කාලේ කරලා දීලා තියෙනවා. හැබැයි අල්ලි ගන්න නැතුව අපේ ළමයිට ඒ උදව්ව මම කරලා දීලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඔයාලට අනාගතයේ මම මේ උදව්ව කරලා දෙන්නම්. එතකොට මේකෙදි වෙන්නේ යම් කිසි සිද්ධියක් අපිට කියන්නේ චිත්‍රයක් මවනවා මේ පාස්සේ නේද චිත්‍රයක් තමයි මැවෙන්නේ මේක කියවගෙන කියවගෙන යනකොට චිත්‍රයක් වෙනවා යම් කිසි සිද්ධියක් සම්බන්ධව ඒතර මේ චිත්‍රය අසුරු කරගෙන තමයි අපිට උත්තර ලියන්න වෙන්නේ එතකොට මම ඔයාලට අද කතා කරන එකේදී සමහර ඒවා දැන් එතකොට මේකෙදි අපිට අදාළව කතා කරවුවොත් එම යම් කිසි ආයතනයක සේවකයෙක් සම්බන්ධයෙන් හෝ සේවක කණ්ඩායමක් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු සාගත තත්වයන් තමයි මේකෙදී අපිට කියන්නේ. එතකොට මේ කියනකොට අපිට කැලෙන් කැලෙන් තනින් තන විස්තර කරනවා මෙහෙම. පැමිණීමේ ලේඛනයේ නිසියාකාරව පවත්වාගෙන ගියේ නැහැ. හැබැයි ඒක කෙලින්ම කියන්නේ. පැමිණීමේ ලේඛනයේ නිසියාකාරව පවත්වාගෙන ගියා කියන්නේ. හැබැයි කියන්නේ කොහොමද? සුමතිපාල උදේ 9:30ට ආයතනයට ඇවිත් 8:30 සඳහන් කර අස්සම් කර ගියාය කියලා කියන. ඒ වගේම කාංචනා හවස 3ට 4:30 සඳහන් කර පිටව ගියා කියලා කියන. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? ආයතනයේ පරිපාලනමය වශයෙන් පවත්වාගෙන යන පැමිණීමේ ලේඛනය නිසියාකාරව නඩත්තු වෙන්නේ නැත නේද? ඒ වගේම ආසිරි නොආයතනයේ නොදන්නා නිමාඩු ලබාගෙන ඇත. හරිද? ඊගාවට අමරදාසගේ හිතවතෙක් වූ සුමනදාස ගෙන් වැටුප් පත්තිකාරකමක් හදිසිය ලබාගෙන ඇත. ඊට පස්සේ සමහර වෙලාවට කියන්න පුළුවන් බඩු බාහිර ආදී ආයතනින් එළියට යන ඒවා අතුලට එන ඒවා මේ ආදී යම් යම් කරුණු කාරණා. ඒතර මේවා කියනකොට විනය නීති කඩකරන ඒවා පරිපාලනමය ගැටලු තියෙන ඒවා ලෝක යම් කිසි ප්‍රමාණයකට යම් හිතවතුන් විතරක් සලකන ඒවා මේවා ඔක්කොම මේක ඇස කියලා දෙන. එතකොට මේ සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කල්පනා කරන ගැටලු මොනවද කියලා අහුවම අපි කරන්න ඕනේ අන්න අර කරුණු එක එක එළියට 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 අරගෙන අපි ලියන්න ඕනේ. තේරුණාද? ඒකේ අන්තර්ගත වෙලා තියෙන ඒ කරුණු එක එක අපි එළියට අරගෙන ලියන්න ඕනේ. ඒතර සිද්ධියක් ගත්තාට පස්සේ ඉස්සල්ලාම කරන්න ඕනේ හොඳට කියව ගන්න යන්න. හරිද? සලාමුනා කරනකොට හොඳට කියවගෙන කියවගෙන යන්න ඕනේ. කියවගෙන කියවගෙන යනකොට අනිවාර්යයෙන්ම හයිලයිට් පෙන් එකක් හරි පැන්සලක් හරි පෑනක් හරි ළඟට අනිවාර්යෙන් අතේ තියාගෙන
වැදගත් කරුණු වලට ඉරිගාගෙන පළවෙනි පාර කියවන කියෝනේ යන්නේ පළවෙනි පාර සම්පූර්ණ කියවන පළවෙනි පාර කියවල ඉවර වෙලා ඊගාවට බලන්න ඔයා අහලා තියෙන්නේ මොනවද කියලා අහලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා කියන්නේ ඊට පස්සේ අහලා තියෙන එකට සරිලන විදිහට ආපහු උඩේ නම් කියවනේදී කරුණු ටික වෙන්මෙන් වශයෙන් අහලා තියෙන එකට අදාළ කරුණු කාරණා ටික වෙනම ආය සටහන් කරගන්න ඊට පස්සේ තමයි තුන්වෙනි පාර තමයි ඔයා ලියන්න පටන් ගන්න ලියන්න පටන් ගන්නකොට මේක කොටස් කරලා ලියා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කරුණු කාරණා මොනවද කියන එකට ගැළපෙන විදිහට තමයි ඒක කොටස් කරලා ඔයා ලියන්න ඕනේ එහෙම නැතු ඒක පාට මේක දැකපු ගමන් ලියන්න යන්නේ නැහැ එතකොට මම මේකේ ඔයාලට මම කිව්වා මේක කියව ගන්න කියලා නේද එතකොට පැහැදිලි චිත්‍රයක් තමයි මේක හරහා මවන්නේ ඒක අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන් එතකොට මේක කියන ආදර සිද්ධිය අධ්‍යයනයේ රචනා ව්‍යුහයේ මෙලස විය යුතුය කොහොමද ප්‍රමුඛ සාරාංශය පරමාර්ථය නිර්වචනය කර ප්‍රධාන අභියෝගය සඳහන් කරන්න හැඳින්වීමේ ඡේදයේ කියවන්නාගේ උනන්දු ඇද ගන්නා අයුරට ලිවිය යුතුය කතා වස්තුව පසුතලයේ විස්තර කරන්න සම්දර්ශනයේ එළඹුම සහ ගැටළු මතු කරන්න සාධන ඉදිරිපත් කරන්න සිදුවේ කවරක්ද යන පිළිබඳ වචන වලින් චිත්‍රයක් මවන්න ප්‍රධාන විදා සාධක සහ ප්‍රධාන ගැටළු විස්තර කරන්න අදාස් යෝජනා මතවාද ඉදිරිපත් කරන්න තීරණ නිගමන හා උනන්දු දක්වන අංශ ඉදිරිපත් කරන්න එතකොට හරි ගැටලුවක් කරගන්න එපා ඔයාලට මම කියලා තියෙනවා ඔයාලට එක්සෑම් එක කරලා වෙන මේකප් ටෙස්ට් එකක් අපි අරන් දෙන්න මේ ගැටලුවක් කරගන්න එපා හරි එතකොට මම ඔයාලට පළවෙනියෙන්ම දාලා තියෙනවා මේක සම්පූර්ණ ලොකුම එකක් හරි ඔයාලට ඉන්නේ මෙච්චරම ප්‍රමාණය ලියන්න අවශ්‍යතාවයක් නැහැ නමුත් ඔයාලා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා සිද්ධිය අධ්‍යයනයේ සැබෑ අර්ථය ලබා ගැනීම සඳහා මම දාලා තියෙනවා මෙන්න මේකේ පරිපාලන සේවයේ ප්‍රශ්නේ සහායකට අදාළ උත්තරේ ගොනු කරලා තියෙනවා එතකොට පරිපාලන සේවයේ විභාගය ලියන්න ඉන්න අය ඉන්නවනම් මෙහෙම උත්තර යාලට හම්බ වෙන්නේ නැහැ මෙහෙම ගොනු කරපු උත්තර ඈ ඒ නිසා මේක අනිවාර්යෙන් ළඟ තියාගන්න වටිනවා මම මේ අපි කතා කරමුකෝ මෙන්න මේක හරි දැන් ඔයාලා ගාව තියෙන්න ඕනේ මේක මොකද print එකක් ගන්න කියලා කිව්වනේ එහෙම නැති වුණොත් මේ බලන්න සාරිපුත්ත මහවිද්‍යාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ විදුහලක් වුවත් හරිද මේ කස්සේ තියෙන ඒවා මම ඉස්මතු කරලා දෙන්න කොහොමද මේවා කරන්න කියලා හරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ විදුහලක් වුවත් සතපුමක් ඇතුළත තවත් විදුහල් කීපයක්ම තිබූ බැවින් හරිද සතපුමක් ඇතුළත තවත් විදුහල් කීපයක් තිබූ බැවින් ඈ අලුත් ගුරුපත්වීමක් ලබා පැමිණි විද්‍යාතිලකට විදුහල එකවරම සුවාගත නොහැකි විය නගරයේ කීප දෙනෙක්ගෙන්ම පාර අසාගෙන විදුහල් ගේට්ටුමය කරා පැමිණි නමුත් නාමපුවරුවක් නොතිබීම නිසා අසල තේ කඩේකින් විමසා සැකහැරගත් ඔහු විද්‍යාල භූමියට ඇතුළුවේ චකිතයකින් යුතුවේ දැන් බලන්න වෙනවා මෙතන පටන් ගන්නකොටම අඩුපාඩුවක් කියලා තියෙන මොකද්ද ස්කෝලේට බෝඩ් එකක් නැහැ නේද ස්කෝලේට බෝඩ් එකක් නැහැ එතකොට මෙයා එක දැනගන්නේ කොහොමද? පාසල් කීපයක් තිබා ඉස්සරහ තේ කඩෙන් අහලා තමයි යන්නේ හරියටම. පන්ති වාර්තා පොතක් දිගහැර කියවමින් ගිය ළමයෙකුගෙන් අසාගත් පරිදි ඔහු කලින්ම විදුහල් කාර්යාලයේ කරා පිය නැගීය. කාර්යාලයට විදුහල් කාර්යාලයේ හොයාගන්නවත් බෝඩ් එකක් ගහලා නැහැ. ඒකනේ මේ කියන්නේ. කාර්යාලයේ තරමක් විශාල කාමරයක් විය ගුරුවරුන් යයි සිටිය හැකි කීප දෙනෙක්ම නොය කටයුතු වල යෙදෙමින්ද කතා බහ කරමින්ද ඒ තුල සිටියහ ගුරුවරු යයි සිතන්න පුළුවන් කියලා මෙයා හිතන්නේ ඉන් එක් අයෙකුට තම පත්වීම් ලිපිය විද්‍යාතිලක විසින් පෙන්වන ලදුව ඔහු කෙලවරක සිටි පුද්ගලයෙකු වෙත ඇඟිල්ල දිගු කළේය ඔහු එදෙසට යන විටම මොකද්ද වොමනාව යයි විදුහල්පති කණ්ණාඩි යටින් බලා විමසීය අලුත් පත්වීමක් සර් විද්‍යාතිලක පිළිතුරු දුන්නේය පියසේන මෙහෙට අලුත් පත්වීම් එහෙම ආවදයි විදුහල්පති විසින් විමසන ලද පොට කලිසමක් ඇඳ සිටි ගැටවරේ
එතකොට බලන්නකො විනය ගැන මේකේ වක්‍රාකාරෝ කියන කොට කලිසමක් ඇඳගෙන ඉන්නේ පියසේන මෙහෙට අලුත්වත් වීම ආවද කියලා අහු විට කොට කලිසමක් ඇඳ සිටි ගැටවරේ ඔව් සර් මම ෆයිල් එකට දැම්මායි පිළිතුරු දුන්නේ එවිට කාරුණිකව කතා කළ විදුහල්පතිවරයා අර ඉන්නේ නියෝජ්‍ය විදුහල්පති මහතා එයා ළඟට ගිහින් පොතේ අත්සන් කරන්න යයි කීවේය දැන් මේක ආස්සේ ප්‍රශ්න 1 2 1 2 1 2 ඉස්මතු කරමින් ඉස්සරහට එනවා ඔයා මේක කියවන ගමන් තේරුම් ගන්න ඕනේ මේ වගේ තියෙන ගැටලු නේද එතකොට විනය කියන එක සම්බන්ධයෙන් ඕන්න දැන් ප්‍රස්තාවක් ගොඩනගලා තියෙනවා විනය සම්බන්ධයෙන් මොකද කාර්යාලයේ කොටකල් සංගහන වැඩ කරනවා කියන එක මෙයා දැන් කියලා තියෙන්නේ අපිට පුවත්පතේ දෙලි අවධානයක් යොමු කර සිටින නියෝජ්‍ය විදුහල්පති සිල්වා මහතා සර් යන හඬින් හිස මෑත් කර බලා හිස සලවා මූණෙන් ප්‍රශ්නාර්ථයක් නැගිය විද්‍යාතිලක විසින් පෙන්වන ලද පත්වීම් ලිපිය එක බැල්මකින්ම කියවූ ඔහු පියසේන අත්සන් පොත මෙහාට ගන්නවායයි කිව්වා. පුවත්පතට නිත්‍යම් කලේය. පියසේන අත්සන් පොත යයි අල්මාරි අරමින් සොයයි. ෆයිල් එහා මෙහා දමමින් සොයයි. අලුතෙන් යමෙකු පැමිණ විට ඔහුගේ ස්වභාවය හැමදාමත් මෙසේය. මොකද පියසේන ඔයි ඔෆිස් එක පෙරලන්න ආදරනීය විදුහල්පති සරකලේ සර් මේ අත්සන් පොත දැන් තිබුණා දැන් නැයි පිළිවදන් දුන් පියසේන ඒ ගැන ලිපිකරු පෙරේරා මහතා විමසීය. මෙතන තියෙන දේවල් දැන් ඒතර මෙතන අක්‍රමික කියන අපිරිවල ගැන දැන් කියලා තියෙනවා ඔයාලට තේරෙනවද අපිරිවල පොට්ටික පිළිවෙලට නැහැ කියන එක පිළිබඳව මෙයා දැන් පැහැදිලි කරලා ඉවරයි කවුරු ගෙනියනවද කවුද දන්නේ ඉරිදා පොලේ වගේ හැමතැනම අවුස්සනවා අන්න මිස්ටර් සුනිල් අරංගියා පෙරේරා මාතා දෝෂාරෝපණ මුකෙන් කීය ආ එතකොට දැන් මේක මෙයා කියනවා ඉරිදා පොල වගේලු කිසිම දෙයක් පිළිවෙලට නැහැ ඒතර පොත අස්සම් පොතත් කවුද අරගෙන ගිහිල්ලා තියන්නේ සුනිල් මහත්තයා අරගෙන ගිහිල්ලා පියසේන විදුහල්පති නියෝග කළ විට පියසේන ඉගිලුනේය මේ සියල්ල බලා සිටි විද්‍යාර්ථීන් තවමත් හිටගෙනය අනාරාධයෙන්වත් වාඩි වීමට පුටුවක් ඇද්දැයි වටපිට බැලූ ඔහුට සිදු වූයේ කාමරයේ අහුමුණු වල ඇති බෝල net උදළු කටුකම්බි කුණු පෙට්ටි අබරි පොත් යනාදීයි දැන් ඒතර පේනවා කාර්යාලයේ අස්සේ තියෙන දේවල් ටික කාර්යාලයේ ඉඳ ගන්න පුටුවක් නැහැ පැමිණි කෙනෙක් එක්ක කතා කරන්න තරක් නැහැ නේද? ඒතර කාර්යාලයේ අස්සේ මේ කුණු ගොඩවල් කැටියක් ගොඩ ගාගෙන ඉන්නවා. කුණු පෙට්ටි අබලි පොත් යනාදීයි සුරිල් මහතායයි සිටියේ හැකි අයෙක් පියසේන සමග විදුහල්පති කරා පැමිණ සර් මා ආපු දවස් වලටත් මිස්ටර් පෙරේරා නිවාඩු දාලා එයා කරන්නේ නිවාඩු විතරයි ඒකත් කරන්න හැටි මෙහෙමයි ඉල්ලුම් පත්‍ර අවශ්‍යයි කියපු දවස් 5-3ක්ම මං ආපු දවස් සුනිල් එක දිගටම කියාගෙන ගියේය ඔව් යුක්තිගරුක ගුරුවරයෙක්යි විද්‍යාතිලකට සිටිනේ සියල්ල අසාසිත විදුහල්පති සම්සුන් ලෙස මිස්ටර් පෙරේරා ගේන්න බලන්නේ නිවාඩු ලේඛනයයි කිය ලිපිකරු විසින් පියසේන අත විදුහල්පති එවන ලදී මේ පොතක් ය පොට්ටනියක් නේ විදුහල් ඉල්ලුම් පත්‍ර බාහාර 500ක් පොත ඇතුලේයයි මේවා ෆයිල් නොකරන්නේ විමසන ලදුව පෙරේරා මහතාගේ කෙටි පිළිතුරු වූයේ මේ දවස් ටිකේ වෙලාවක් තිබුණා අලුත් අයට ෆයිල් කවයක් නෑ යන්න පමණයි දැන් එතකොට තේරෙනවා නිමාඩු කරන කෙනාගේ චර්යා රටාව එයා නිමාඩු කොහොමද අනුමත කරලා ක්‍රියාත්මක වෙන්නේ නේද එයා අවසානයේ නිමාඩු ගත නැති දවස් වලටත් නිමාඩු දාලා එතකොට මේ ආයතන විදුහල්පතිගේ ක්‍රියාකලාපේ සහ විදුහල්පතිගේ අනේ යටතේ ක්‍රියාත්මක වන අනිත් ගුරුවරු ක්‍රියාත්මක වෙන විදිය මේක අස්සේ කියලා දීලා තියෙනවා. ඒතොර මේක පැහැදිලිවම අපිරිවල සහ අක්‍රමිකතා මේක අස්සේ සිද්ධ වෙනවා කියන එක තමයි මේක පැහැදිලි කරලා දෙන්නේ. හරි? ඒ වගේම කියනවා ෆයිල් එකක් ගන්න සල්ලි නැහැ. එහෙම නැත්නම් ෆයිල් හම්බුන්නේ නැහැ. එහෙනම් තමයි මේක මේ විදියට තියෙන්නේ. කිටිගමන් පටන්ගත් කාලගෝට්ටිය කුමක්ද විද්‍යාතිලකට වැටුනේ ළමයි සහ ගුරුවරු කීප දෙනෙකු කාර්යාලයේ පැමිණ සිටේ විවේක කාලයයි පැමිණ අය තම තමන්ට ඍෂි දේ ගෙන ගියහ ආපු ආපු අය තමන්ට ඍෂි දේවල් අරගෙන ගියාලු ගුරුවරු බිස්කට් පොත් සහ නාම ලේඛන නැවත ගෙන ගියහ විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති තේපානේ සදා පිටතට ගිය කාර්යාලයේ එකම සිනා ගඟුලක් විය ඒ අතර අතරතම ගුරු උපදේශක පත්වී ලිපිය අස්ථානගත වීම ගැන චන්ද්‍රලතාමිය කාටද දොස් කියයි ආන්ද චන්ද්‍රලතාමියත් එයාගේ ලියුමක් නැති වුණා කියලා දොස් නගනවා විද්‍යාතිලක නියෝජ්‍ය විදුහල්පතිගේ මේසයට හේතු වී පුවත්පත බලයි ගුරුවරියෝ
කීප දිනක් තම ලිපි නිර්දේශ කර ගැනීම විදුහල්පතිගේ මේසේ ළඟ පෙළ ගැසී සිටිති. මේ අතර ලියුම් කරු පැමිණ පියසේන අතර ලියුම් මිටියක් දී ගියේය. ඔවුන් උපමාව ඒ සියල්ල කඩා වැලීය. සංග්‍රහහා වාර ප්‍රකාශන කීපයක් ඔහුගේ ලාච්චුවට වැටුණි. ඉතිරි ලියුම් විදුහල්පතිගේ සහ නියෝජ්‍ය විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. පෞද්ගලික ලියුම් ටික ගුරුවරුන්ට බෙදන ලෙස ළමයෙකුට දෙන්න ලදී. දැන් බලන්න මේ වෙන්නේ මොකද්ද කියලා. ලියුම් ටික ආවට පස්සේ ලියුම් ටික ඔක්කොම කවුද කඩන්නේ? පියසේන කඩන්නේ. අර කොට කල් සම්මාස්තයක් නේද? පියසේන කඩලා බලලා නියෝජ්‍ය විදුහල්පතිගේ වා තියලා විදුහල්පතිගේ වා තියලා ගුරුවරුන්ට ආපු ලියුම් ටික ළමයෙකුට දීලා අරන් ගිහලා දෙන්න කියලා. මේක නිකන් අර සමනල සම්බන්ධිය වගේ තියෙන්නේ නේද? අර සමනල සම්බන්ධියත් අර ලියුම් අස්ථානගත වීමේ කතන්දරයක් නෑනේ චිත්‍රපටියේ. ඒ වගේ මේකෙත් ඕන ළමයෙකුට ලියුම් අස්ථානගත කරන්න පුළුවන්. එතකොට පියසේන මේ ලියුම් ටික බෙදා හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්න නගලා තියෙනවා නේද? ඒක අපිලිවල මේක අස්සේ කියලා තියෙනවා. ගාලකෝට්ටිය කෙමෙන් අඩුවන විට විවේක කාලයේ අවසන් වන්නට ඇතැයි විද්‍යාතිලකට සිතුනි. හරිද මිස්ටර්? මිස්ටර් මට නම මතක නෑනේ. ඔත් අස්සම් කළාදයි පෙරලා ප්‍රමේ නියෝජ්‍ය විදුහල්පති ඇසියේ. නෑ සර් වෙලාව කීයද දාන්නේ කියලා දන්නේ නෑ විද්‍යාතිලක පිළිතුරු දුනි. ඉරගහල නෑනේ අටම දාන්න. දැන් තේරුණා නේද? අන්න එක වචනෙන් කියන මේක අක්‍රමිකතාවය කියන්නේ අක්‍රමවත් භාවය. අක්‍රමිකතාවනේ අක්‍රමවත් භාවය. ඉරගහල නෑනේ අටම දාන්න. ඊට පස්සේ වැඩ බාර ගැනීමේ නියමන ලියමන ලියන්න. දැන් වැඩ බාර ගන්න ලියක් ලිපියක් තියෙන එක ලියන්න ඕනේ. පියසේන මේ සරට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්වන්න. කී සිල්වා මාතා පන්තියකට ගියේය. පියසේන නැවත ආවේශ විය. මුලින් ඉවසිල්ලේ සෙව් ඔහු පසුව ලිපිගොනු පෙරළමින් එබඳු ලිපියක් සෙව්මුත් නොලැබිනේ. හිටිගමන් ඔහු මෙන්න සර් අර ගිය සුමානේ නැති වුණ කියවපු නාම ලේඛන ටික මේ ෆයිල් ගොඩ යටට තියෙනවා කීය. ලිපියක් සෙවීමෙන් වේස වූ ඔහු විද්‍යාතිලක ළඟට පැමිණ පරණ ලියුම ඕනි නෑ මට මතකයි ලියන හැටි. සර් මෙහෙම ලියන්න. පත්තින් ලිව්වේ අංකේ දින දාලා ඒ අනුව වැඩ බාර ගන්නවා කියලා ලියන්න. මං කොලයක් දෙන්න කියා විදුහල්පති ලාච්චුවේ අර කඩදාසියක් දී නැවත ඒකම මේ මාසේ පඩිය දාන්න කියලා ලියන්න. මුල් මුල්පත් වීමට ගමන් ගාස්තු දෙනවා නේද? ඒකත් ඕකෙම ලියන්න. යයි කීය. ලියනවාද ලියුම අත්සන් සඳහා විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. මෙතෙක් නොවිසිල්ලෙන් සිටි විද්‍යාදීව විසියෝගෙන් නොවසාම ආපන ශාලාව සොයා ගියේ. දැන් බලන්නකෝ මෙතන විද්‍යාතිලකට පත් වීමේ ලිපිය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ කවුද? පියසේ. ඒ කියන්නේ කාර්යාල ලිපිකම් විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති කරන්න ඕන වැඩක් කරන්නේ කවුද? පියසේන. පියසේන පරණ ලියුමක් දෙනවා වෙනුවට පියසේනගේ මතකයේ තමයි පියසේන කියන්නේ මෙන්න මෙහෙම ලියන්න කියලා. එතකොට මේකේ තව දෙයක් කියනවා හැංගිලා තියෙනවා. මේ සිද්ධාස්සේ තියෙන්නේ හැංගිච්ච කතන්දර ටික. දැන් බලන්නකෝ පියසේන බය නැතුව ගිහිල්ලා විදුහල්පතිගේ ලාච්චු අරිනවා. ලාච්චු යනකොට කොලයක් ගන්නවා. නේද? තොර විදුහල්පතිතුමාගේ ලාච්චුවේ පෞද්ගලිකත්වයක් නැහැ. පියසේනට ඕන දෙයක් ලාච්චුවට දාන්න පුළුවන්. පියසේනට ගන්න පුළුවන්. එහෙනම් ඕනම සීල් එකක් ගහන්නත් පුළුවන්. නේද? තොර පියසේන ක්‍රියාත්මක වෙන විදිය. හරි? එතකොට දැන් මේ ආරාධ අනාරාධිතව ආපු ගුරුවරයාට සලකපු විදිය බලන්න තාම දැන් උදේ ඉඳන් ඇවිල්ලා හිටගෙන ඉඳලා ලිපිය ලියලා බඩගින්න වැඩිකටම මෙයා යනවා මොකක් හොයාගන්න? ආපන ශාලාව හොයාගෙන යනවා. කවුරුත් මෙයාට කතා කරන්නේ නැති එකක්වත් බොන්න නේද? එහෙම කිසිම පිළිගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආපන ශාලාව සොයා ගියේය. නවකයෙකු ඉදිරියේ තම කාර්යාලයේ අපිලිවෙල හෙළිවීම නිසා දෝ තරමක තරහෙන් මෙන් පියසේන සහ පෙරේරා මයා කැඳ වූ විදුහල්පති ලිපිගොනු ආදී පිළිවෙලකට තබා ගැනීම ගැන 25 වැනි වරටත් උපදෙස් දුන්නේය. තේරුණාද? එහෙනම් ලිපිගොනු හරියට තියාගන්න කියලා 25 වැනි වතාවට උපදෙස් දුන්නේ. දැන් උපදෙස් ලබා දීම සහ ඒවා ක්‍රියාත්මක වීම විනය ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් අපිට වැදගත් වෙනවා. එතකොට මේකේ විනය කඩකිරීමක් වෙනවා නේද? එතකොට ආයතනික සංග්‍රහයන් යටතේ ආයතන ප්‍රධානියාගේ උපදේශයන් පහළ මට්ටමේ ආය ක්‍රියාත්මක කරන්න නැතිව තියෙනවා. මොකද 25 වෙනි වතාවට කියලා අපිට මේක කියන්නේ. ඒකෙන් මම කිව්වේ මේක හැංගිච්ච දේවල් තමයි එළියට දෙන්නේ ටික 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 ටික. ඒක වචනෙන් දෙකෙන් තමයි මේ කියන්නේ. එතකොට මේවා
අපි ඉගෙනගත්ත එච්.ආර්.එම් දාලා තමයි ලියන්න ඕනේ සර් මේ සමහර ලියුම් එවා පුද්ගලයා අනුව වර්ග කරලා සමහර ඒවා විෂය අනුව වර්ග කරලා ඒකයි මේ කරදරේ පෙරේරා මහතා මැසිවිලි කියේ ඒ කෙනෙම පැමිණි විගණන නිලධාරීන් දෙදෙනෙකු නිසා සාකච්ඡාව ඇනේ කියේය දැන් ඔඩිටර්ස්ලා ඇවිල්ලා පන්තියකින් ගෙන්වාගත් පුටු දෙකක් ඔවුන්ට පිළිගන්වා ආ දැන් පන්තියකින් ගෙනාවු දෙකක් දීලා තියෙන කාර්යාලයේ ඒ ඇයිටින්ද ගන්නවත් පුටු නැහැ විදුහල්පති තේ සංග්‍රහයක්ද පැවැත්තිය තමන් පැමිණියේ පහසුකම් ගාස්තු පිළිබඳ පරීක්ෂා කිරීමට බව ඔවුන් කීය පියසේර අර කමල මිස්ටර් කියන්න පහසුකම් ගාස්තු රිපිලේෂන් ටික අරගෙන ඉක්මනට එන්න කියලා ඈ ඒවා කාර්යාලයේ නේ තියෙන ඒවා කාගාව තියෙන කමල මිස් ගාව තියෙන එහෙම වෙන්න බෑ නමුත් මේ කියන විදිහට ඒවා කමල මිස් ගාව තියෙන විදුහල්පති කීය නිලධාරි මූණට මූණ බලාගත්ත ඒ කට්ටිය මූණේ මූණ බලාගත්ත මේ මොකද්ද වෙන්නේ කියලා පියසේන පැමිණ සර් කමල මිස් අද නිවාඩු කීය ඇයි විදුහල්පතිතුමා ළඟ මේ මොකුත් නැද්ද ඇයි විමසු විට නෑ කමල මිස් තමයි ඒ සේරම කරන්නේ මට වෙලාවකුත් නෑනේ එහෙනම් ලබන සතිය මං සේරම සූදානම් කරලා තියන්නම් කී විට ඔව් සටහනක් තමයි යන්න ගියේ දැන් බලන්නකෝ ඔඩිට් එකෙන් ඇවිල්ලා තොරතුරු ඉල්ලනකොට කාර්යාලයේ තියෙන්න ඕන තොරතුරු ටික කමල මිස්ට දීලා කමල මිස් ඒවා අරගෙන ගෙදර ගිහිල්ලා නිමාඩු අද ඇවිල්ලා නැහැ ඔඩිට් එකෙන් ආපහු හැරිලා යනවා ප්‍රින්සිපල් කියනවා මට ඔබ බලන්න වෙලාවක් නැහැ කියලා තේරුණා නේද අලුතෙන් පිටුවන පළාත් සභා ප්‍රදේශ වලට මාරු වී යාමට කැමැති ගුරුවරුන් පිළිබඳව සලකා බැලීම සඳහා ගුරුවරුන්ගේ පෞද්ගලික තොරතුරු රැගෙන එදින කාර්යාලයට එන ලෙස දැක්වෙන විදුලි ප්‍රයෝද මෙහි ලැබුණේ ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තියෙනවා පස්වරු එකට එන්න කියලා මේ පත්වීම් මාරු වීම සඳහා ගුරුවරු සම්බන්ධයෙන් සාකච්ඡාවකට මීට කලින් මේ පිළිබඳව ලිපියක් ආවව ඔහුට මතක් විය ඔය ගැන සී කැඳවීම් දෙකක් ආවා සර් පියසේන කීය විදුහල්පතිත් පෙරේරා පියසේනත් ලිපිගනු පීරා සෙවුමු සියලු දෙනාගේ විස්තර සොයාගත නොහැකි විය පාසල කලින් වසා හදිසි ගුරු රැස්වීමක් කැඳවන එදින පැමිණි සිටි ගුරුවරුන් පිළිබඳ තොරතුරු සපයා ගන්නා ලදී නොපැමිණි අයගේ නිවෙස් වලට මෝටරසයිකලයකින් සුනිල් මහතා සහ පියසේන යවා එම තොරතුරුද ලබාගෙන පසු දින කාර්යාලයට යන අදාසි විදුහලෙන් බෑර වූයේ සවසේ දැන් ගුරුවරුන්ගේ තොරතුරු ටික අරගෙන ප්‍රින්සිපල්ට එන්න කිව්වම පළාත් කාර්යාලයට එහෙම නැත්නම් කොට්ටාස කාර්යාලයට ඒ ගුරුවරුන්ගේ තොරතුරු ටික ප්‍රින්සිපල් ගාව නැහැ ප්‍රින්සිපල් කරේ මොකද පාසලේ ඉන්න ගුරුවරුන්ගේ තොරතුරු ටික ඉක්මනින් ගන්න ඕනේ කියලා ඉස්කෝලේ කලින් ගෙව්වා පොලේ කලින් ඇරලා ළමයි ටික ගෙදර යවලා ඒ ගුරුවරුන්ගේ තොරතුරු ටික ගත්තා ඒකල මදිපාදුවට මොකද කරේ අනිත් ගුරුවරු නිමාඩු අයගේ ගෙවල් වලට ගිහිල්ලා තොරතුරු ගේන්න ගියා දැන් හිතන්නකෝ නේද මේවා තමයි ඇත්තම සිද්ධිය ඇත්තට පාසල් පද්ධතිය තුල කාර්යාලයන් තුල හැබෑවටම අපේ රට තුල සිද්ධ වෙන සිදුවීම් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි 5S concept එකක් ක්‍රියාත්මක කරනවා නේද? අපි අලුතෙන් හදාගත්තා ඵලදායිතාවයේ සම්බන්ධයෙන්. හැබැයි සම්මාන ලබා ගැනීම සඳහා බොහෝ ආයතනයේ සඳහා යොමු වෙලා ඉරි ගාලා මල් පෝච්චි තියෙන උඩ එතන රවුම් ඇඳලා බල්බ් එකට ඒ ස්විච් එකට ඒක දාලා ඔක්කොම කරලා එහෙම හදා ගන්නවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ නේද? සමහර ඒවා නම් ඇත්තටම සමහර ආයතන අතලොස්සක් ක්‍රියාත්මක වෙනවා තියෙනවා මම කියන්නේ නැහැ කියලා. නමුත් බහුතරයක් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඔයාලට පැහැදිලි වෙනවා මේක අස්සෙත් කියන්නේ එහෙනම් තොරතුරු පිළිවෙලකට ගොනු කරලත් නැහැ. ඒවා අවශ්‍ය වෙලාවට ලබා ගැනීම හැකියාවකුත් නැහැ. මොකද මම ලබන සති ඔයාලට කතා කරන 5S concept එක නේද? අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට පිළිවෙලට තියාගන එක නේද? ඒවා ඊට පස්සේ අනවශ්‍ය දේවල් එතනින් අයින් කරන එක නැවත ඒවා පිරිසුදුව තබා ගැනීම මේ වගේ දේවල් පිළිබඳව ලබන සතිය අපි කතා කරන්න තියෙන්නේ. ඒතර මේක මේ වෙද්දි බලන්න කොච්චර දේවල් කියලා තියෙනවද කියලා. අවසාන ඡේදය කියනවා කාර්යාලයට ගිය අතරතුර තම වැටුප් පර්ධකයේ මේවරමත් දමා ගැනීමට සිටු විදුහල්පති වැටුප් ශාඛාවට ගියේය. විෂය භාර ලිපිකරු ඔහුගේ ඇඟට ගොඩවිය. ගිය මාසෙ ගෙවු වැටුප් ලේඛනයත් මේ මාසෙ කෙටුම්පත් වැටුප් ලේඛනයත් මෙතෙක් එවා නැත. අද 18 වෙනිදාය. ඔහුට දෙලෝරක් තියේ. ඒ වෙලෙම කුලී කාර්යයකින් විදුහලට ගිය ඔහු පියසේනත් ලිපිකරුත් කැඳවා මේ ගැන පෞද්ගලිකව විමසීය. ක්ලාක් මහත්තයා සේරම ලිව්ව සර්. එදා නොහිටපු නිසා මම සර්ගේ ලාච්චුවර දැම්මා. මං හිතුවා යන්න යවන්න ඇති කියලා. පියසේන කියේ. සොයා බලන විට සීල වැටුප් ලේඛන ලාච්චුව අඩියේ ලිපි වලට යට වී තිබිනි. කෙසේ වෙතත් නිවාඩු දෙන දිනේ වූ අප්‍රේල් 3 වෙනිදාවත් මාර්තු වැටුප් ලැබීම ගැන කවුරුත් සතුටු වූහ. දැන් බලන්නකෝ එතකොට මේකේ පැහැදිලිවම
අඩුපාඩු ටික ක්‍රමානුකූලව එකිනෙක 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 ගුරු කරලා තියෙනවා. එතකොට එහෙනම් කාර්යාලයක් තුල සිදු නොවිය යුතු බොහෝ දේවල් මේ කාර්යාලය ඇතුළේ සිදු වෙලා තියෙනවා. එතකොට මේක තමයි මේක ඉස්මතු කරලා පෙන්නන්නේ. මේක කියනවා සාරිපුත්ත මහාවිද්‍යාලයේ කාර්යාලයේ ඔබ දකින දුර්වලතා මොනවාද? ඔබ දුර්වලතා මග හරහා ගැනීමට යෙදී හැකි පිළියම් ඉදිරිපත් කරන්න. පාසලන් ක්‍රියාපටිපාටිින් ගැන ඔබේ අදහස් දක්වන්න. විද්‍යාධිරකගේ වැඩබාර ගැනීමේ ලිපිය පාසුකම් මා සේවා ගාස්තු ලිපිලේඛන කමලා මිස් භාරයේ තිබීම නවක ගුරුවරයෙකු විද්‍යාධිරක මෙහිදී පිළිගනු ලැබූ ආකාරයේ ඔහු තුළ ගුරු වෘත්තිය සහ විද්‍යාල්කරේ ඇල්මක් ජනිත වීමට ඒ කොතරම් දුරට ඉවහල් වේවිද ඊගාට ඔබ මේ විද්‍යාලයේ විද්‍යාල්පති නම් අඩි 20යි තියෙ ඉඩ ප්‍රමාණය කාර්යාල පිළියෙත සකස් කරන හැටි රූසගහන ආදායම් විස්තර කරන්න ඒක ඔයාලට අදාළ නැහැ නමුත් මේක කේස් ස්ටඩි එකේදී තියෙනවා ඔය රූසටහන් අඳිනේවා බිම් සැලසුම් ගැන අපි කතා කරන උසස් ඩිප්ලෝමා පාඨමාලාවේදී කාර්යාල කළමනාකරණය ගැන වෙනම මෙතනද කතා කරන්න තියෙනවා ඒ කොටසදී ඔය ඕක සම්බන්ධෙමුත් අපි කතා කරනවා හරිද එතකොට එහෙනම් මේකේ අඩුපාඩු හරිද දැන් මේකේ ගොනු කරලා තියෙන උත්තරේ තෝරනම් අපි බලමු මේක සවිස්තරාත්මකව දාන්න පුළුවන් සීළු කරුණු කාරණා ඇතුළත් කරලා මේක දාලා තියෙන්නේ ඒ නිසා මේක අනිවාර්යයෙන්ම වැදගත් අපි ගත්තොත් එයා මහාවිද්‍යාලයක කාර්යාලය යනු එම විදුහලේ අධ්‍යාපන හා පරිපාලන කේන්ද්‍රයයි විදුහලක ප්‍රධාන කාර්යාලයේ සිටින මානව සම්පත් මෙසේය විදුහල්පත්තුමා සහ නියෝජිත විදුහල්පත්තුමා අනධින කාර්ය මණ්ඩලයේ පරිපාලන සහකාර ලිපිකරු සහ කාර්යාල කාර්ය සහායක පිළිගැනීම නිලධාරී මේකේ මොන පිළිගැනීම නිලධාරී නේද පිළිගැනීම තියා බ්‍රේක් එකක් ඒ කියන්නේ ඉන්ටර්වල් එක දීලා ඉවර වෙනකම් විද්‍යාධිලක මාත්‍යාට තේ එකක්වත් මොකුත් නැහැ හැබැයි වඩා ඔඩිටර්ස්ලා ආවට පස්සේ ඒ අයන ටක් ගාලා තේ එකක් දීලා විද්‍යාල්පතිතුමා බැලන්ස් කරගත්තා නේ කාර්යාලයේ සාර්ථක කළමනාකරණයකදී දූරාවලිය හෙවත් අනුක්‍රමාධිපත්‍ය න්‍යායට අනුකූල විය යුතුය ඒ අනුව විද්‍යාල්පතිතුමා අනධ්‍යන කාර්යාල ප්‍රධානි නියෝජිත විද්‍යාල්පතිතුමා පිළිගැනීමේ නිලධාරී ලිපිකරු සහකාර විද්‍යාල්පතිතුමා කාර්යාල කාර්ය සහායක කාර්යාලයේ දකින දුර්වලතා බිම්සලස්නේ දුර්වලතා පිළියෙත මෙම කාර්යාලයේ පිළියෙත සැලැස්ම කාර්යාල කටයුතු වලට උපකාර වන අන්දමට සංවිධානයේ වී නැත කොහොමත් කියවන පොඩි ඉඩකට තියෙන කියලා අග්‍ර කළමනාකරු මධ්‍ය කළමනාකරු සහායක කාර්ය මණ්ඩලයේ සියල් ස්ථානගත වී ඇත්තේ සමතලයේ එකම ගොඩේය ඒතර ඇත්තම වල දෙනවා ප්‍රින්සිපල් වී නියෝජිත විද්‍යාල්පති ගුරුවරු වී ඔක්කොම කන්නේ බොන්නේ ඔක්කොම එකතන වුණොත් එහෙම මොකද වෙන්නේ ඊකි වටිනාකමක් නැතු වෙනවා නමුත් ආ ජනප්‍රිය පාසලකට ලොකු පාසලකට ගියොත් එහෙම ඒක ප්‍රින්සිපල් හම්බෙන්න බෑ ලේසි නෑ එයාට වෙනම කාර්යාලයක් වෙනම ස්ථානයක් තියෙනවා නියෝජිත විද්‍යාල්පතිවරුන්ට වෙනම කාර්යාලයක් තියෙනවා නේද අංශ භාර අයටත් තියෙනවා දැන් පාසල් කීරා උපකරණ ගබඩාව ලෙසද ගුරු විවේකාගාරය ලෙසද කාර්යාලයේ භාවිතාව නිසා කාර්යාල කටයුතු කිරීමේදී බාධා ඇති වී ඒක පැහැදිලිව පේනවා තොරතුරු පද්ධතිය අවිධිමත් බව කාර්යාලයේ සාර්ථක ක්‍රියාකාරීත්වයට තොරතුරු ලබා ගැනීම තොරතුරු රැස් කිරීම තොරතුරු නිකුත් කිරීම යන සෑම ශේත්‍රයක්ම විධිමත් ආකාර රටාවක් ක්‍රියාත්මක විය යුතුය මෙම කාර්යාලයේ තොරතුරු විධිමත් අවිධිමත් බවට සාක්ෂි යමු වේ අවිධිමත් ගොඩක් තියෙනවා කාර්යාලයේ ළඟාවන ලිපි નિયમિત පුද්ගලයන් අයිති කාර්යාලය වෙත ළඟා නොවීම කිහිල්ල නැහැ නවක ගුරුවරයාගේ පත්වීම් ලිපිය ප්‍රධානය දැක නැත චන්ද්‍රලතාගේ පත්වීම් ලිපිය අස්ථානගත වී ඇත ලිපි බාර ගැනීම ඒ පිළිබඳ වාර්තාවක් ලැබීම નિયમિત ස්ථානවලට ළඟාවීමේ විධික්‍රමයක් නැත ලිපි වල සටහන් කෙසේ වෙතත් ඔක්කොම කඩලා බලලා ළමයිට තමයි දෙන්නේ ගුරුවරුන්ට කිහිල්ල දෙන්නේ කියලා හරිනම් කරන්න ඕනේ කොහොමද එන ලිපි සම්බන්ධයෙන් එන යන කියලා අනිවාර්යයෙන්ම සටහනක් තියෙන්න ඕනේ. ඒ එන ලිපි ප්‍රමාණය කාට දාවේ මේ දවසේ ලිපි කාට කාට දාවේ කියලා ඒවා සටහනක් කරලා ඉවරලා තමයි ඒ ගුරුවරුන්ට දෙන්න ඕනේ. පියසේන ලිපි බාරගෙන ඒවා විවෘත කර සමහර ලිපි තම ලාච්චු වල දමා ගැනීම. අනිත් ලිපි අදාළ නිලධාරීන්ගේ මේසේ මත තැබීම. ඒවා අස්ථානගත වීම හෝ අදාළ නැති තැන් වල ගොඩ ගැසීම සිදුවේ. වැටුප් ලේකන නියමිත දින වල කාර්යාලවලට නොයාම වැටුප් ලේකන ගිහිල්ලා නැහැ. විදුලි පුවත් මගින් කැඳවන තෙක් තොරතුරු අධ්‍යාපන කාර්යාලයට නොයැවීම මෙම සියලු සාධක වලින් පැහැදිලි වන විධිමත් තොරතුරු ජාලයක් ක්‍රියාත්මක කරන බවයි හරි විධිමත් කාර්යාල ක්‍රම අනුගමනය නොකිරීම විධිමත් කාර්යාල ක්‍රමයකදී තොරතුරු ලබා ගැනීම ගබඩා කිරීම යලි සපයා ගැනීම ලිපි බැහැර නිකුත් කිරීම ක්‍රමානුකූලගත විය යුතුය වාර්තාගත විය යුතුය පාත් සඳහන් උදාහරණ වලින් මෙම දුබලතා දැකිය හැකිය අවශ්‍ය කාර්යාල ලිපියක් හෝ සොයා ගැනීමට හැම තැනකම සෙවීමට පියසේරෙන්ට සිදුවීම ලිපි ගොනු අස්ථානගත වීම වැටුප් ලේඛන වැනි අත්‍යවශ්‍ය ලේඛන පවා නිසි ලෙස ක්‍රමානුකූලව පවත්වාගෙන නොයාම කාර්යාලයේ විදුහල්පති භාරයේ
තිබිය යුතු ලිපි ලේඛන කාර්යාලයේ සිටින ගුරුවරුන් වෙත තිබීම පහසු ගංගාස්තු ලිපි කමලා මිස් ළඟ තිබීම උදාහරණ විදියට දාලා තියෙනවා පෙර වැඩ බාර ගැනීමේ ලිපි නොතිබීම නිවාඩු ඉල්ලුම්පත් සටහන් කිරීමෙන් පසු රීමිත ලිපි ගොනු වල ගොනු නොකිරීම වැඩ පැවරීමේ දුර්වලතා ගැන කතා කරනවා දක්ෂ නායකත්වයක් හා විධිමත් කාර්යාල ක්‍රමයක ප්‍රධාන ගති ලක්ෂණ වනුයේ වැඩ පැවරීම නියමිත රටාවට වගකීම් සහිතව ක්‍රියාත්මක කිරීමයි විදුහල්පතිතුමා නියමිත ආරවින් වැඩ පැවරීමක් කර නැති බව පැහැදිලිය නියෝජ්‍ය විදුහල්පතිතුමා රාජකාරී කාර්ය තුල කළ යුතු කෝ පැවරු වැඩක් නැතුව පත්‍ර බැලීම පෙරේරාගේ එකම රාජකාරී නිවාඩු පවනකි පාසු ගංගාසු වගකීම කමලා මිස් භාරයේ තැබීම විදුහල්පතිතුම් භූමිකාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වේලාවක් නැති බව කීම ඒ විතරක් නෙවෙයි පෙරේරා පෙරේරාට සහ පියසේනට 25 වෙනි වතාවටත් උපදෙස් දීම ඒක ඔය කියන උපදෙස් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක නේද? ඒතර මේවා පැහැදිලි අක්‍රමිකතා. විනයානුකූල බවක් නැත. කාර්යාලයේ කටයුතු ක්‍රමානුකූල බව එදිනෙදා කටයුතු වැඩ නියමිත පුද්ගලයා එදිනෙදා කිරීම තමයි හිමි රාජකාරී නියමිතිය වාක්‍යයේ යුතුව කිරීම අවශ්‍යය. මෙම ආයතනයේම අතින්ද දුර්වලයි. කාර්යාලය තුල किसी भी नया अपने तर बैठे बाहर के नियम आवश्यक लिपि लेकर नाव को गुरु यार नलबी में रातों ये कसान है दिनाम तेरे और हताई थी योदा में मां आरके दिन बैठ आटा किया नहीं अच्छा कर ले से नियोजित है तुम और को देख दी में रातों ये कैसी में वक्की में सही तर निर्दारिया तब राजा कार्य करने तर ये नीति पता है හරි මම දුර්වලතා මගහරවා ගැනීමට යෙදී හැකි පිළියම් මොනවද දැන් පිළියම් තමයි මේවා ඉහත දැක්වූ පරිදිම භෞතික සැකසීම හා මානව සම්පත් කළමනාකරණය කළමනාකරණ මූලධර්ම වලට අනුකූලව කටයුතු කිරීමෙන් පිළියම් යෙදී හැකි දැන් ඔයාලගේ තහනවා මේකේ තියෙන දුර්වලතා මොනවද මේවා මගහරවා ගැනීම සඳහා ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ඒතර මෙන්න මේකේ කියනවා කාර්යාලයේ පිළියෙත යලි සැලසුම් කිරීම පළදායි කාර්යාල පරිසරයක් ඇති කිරීම විදුහල්පති නියෝජිත විදුහල්පති අනාදින කාර්ය මණ්ඩලයේ වෙත වෙනම ස්ථානගත කිරීම ළඟාවීම අවශ්‍ය නිල නාම සේවා තත්ත්වපූර්ව නාම සටහන් ලැබීම කාර්යාල සහායක පීසෙන්ටද හිමි ස්ථානයක් ලබා දීම සහ ඇඳුමකුත් දෙන්න වෙනවානේ කොරකල් සමග ගහන් ඉන්නේ ලිපි ලේඛන සියල්ල වර්ගීකරණය කර අංක කර නියමිත ස්ථානවල පහසුවෙන් ලබා ගත හැකි අවුරින් ගොනු කිරීම චක්‍රලේඛන හා ලිපි ගොනු තැපෑල පරිපාලනය කිරීම මූල්‍ය ලිපි ගොනු එන යන ලිපි වාර්තා කිරීම සලස්පක් සෑදීම හා ඒ වගකීම නියෝජ්‍ය විදුහල්පතිතුමාට බාර දීම ආරක්ෂිත ලිපි මූල්‍ය ලේඛන නිවාඩු ලේඛන වැඩ බාර ගැනීම ලිපි ආරක්ෂක අල්මාරියක තැබීම නියෝජ්‍ය විදුහල්පතිතුමාට පෙරේරා මහතාට පියසේන රාජකාරී වාක්‍යයෙන් ලිඛිතව පැවරීම හා අධීක්ෂණ සංදේශන හා භාරකාරත්වය ගැන සැලකිලිමත් වීම දැන් මෙයාලා හරියට බාර දුන්නම කරන්නේ නැහැ නේද ලිඛිතවම දෙන්න කියලා කියනවා ගුරුවරුන් සම්බන්ධව නිවාඩු ලිපි ගොනු පිළිබඳ වාක්‍ය නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ වාක්‍යයෙන් යටතේ ලිපි කරු මහතාට හෝ අදාළ ගුරුවරුන් පවර අධීක්ෂණ වාක්‍යෙම ඔහුට බාර දීම ගුණාත්මක වර්ධනය සඳහා පියවර ගැනීම පළදායි කාර්යක්ෂම කාර්යාල නිමවමක් ලබා ගැනීමට S5 ක්‍රමයට අනුව කාර්යාල සැලසුම් කිරීම යන්ත්‍ර භාවිතයේ පරිගණක ආදී සේවක දක්ෂතා වර්ධනය සඳහා පුහුණුවක් ලබා දීම කාර්යාල ලිපි ගොනු පවත්වාගෙන යාමට අදාළ පහසුකම් කබඩ්ස් යතුරු සහ අල්මාරි සවි කිරීම අමුත්තන් පැමිණීමේ ගෞරවණීය ලෙස වාඩි වී සිටීමට සකස් කිරීම ඒ අවශ්‍ය දේවල් ටික හදලා දෙන්න ඕනේ විද්‍යාධිරේකගේ වැඩ බාර ගැනීමේ ලිපිය මේ සම්බන්ධයෙන් කොහොමද කියලා අහනවා වැඩ බාර ගැනීමේ ලිපිය සැකසීම සඳහා සම්මත ආකෘති බොහෝ ආයතන වල ඇත එවැනි ආකෘතියකට අනුකූලව වැඩ බාර ගැනීමට ලිපිය සැකසීමට උපදෙස් දීම අවශ්‍යය එවැනි ආකෘතියක් හෝ පෙර ගුරුවරුන් වැඩ බාරගත් ලිපියක් හෝ මෙහි නොමීය ඇත්තම තිබෙන්නේ නැහැ නේ කවුද කිව්වේ පියසේන කියන එක තමයි ලියන්න කිව්වේ වැඩ බාර ගැනීමේ ලිපියේ පිටපත් තුනක් තිබිය යුතුය වැඩ බාර ගැනීමේ ලිපියේ වෙනත් කරුණු දෙක තුනක් සඳහන් කිරීම වැරදිය වැඩ බාර ගැනීමේ ලිපියේ පාලනාංශයට වැඩු ගෙවීමට අදාළව ගෙවීම අංශයට ලෙස වෙන වෙනම ලිපි සකසා පිටපත් සහිතව යැවිය යුතුය මුල් පත්තියෙන් බාර ගැනීමට තම ගමන් ගාසු ගෙවීමක් නැත නමුත් පියසේන කිව්ව ගමන් ගාසුවක් දෙනවා කියලා දැන් ඔයාලා දැක්කා අර හෝගාන අපුණිත් එහෙම කියන්නේ මුල් පත්තියක් අරගෙන ගිහිල්ලා නේද තොරා ළමයි හම්බෙලා අර ප්‍රින්සිපල් සර් කතා කරලා නේද අනේ ඒ ඒ සුන්දර කතන්දර ටික ඇත්තටම ඔයාලට නැවෙනවා නේද මේ වගේ කතාවක් එක්ක
ඔයාලගේත් මෙතන ගුරුවරු වෙන්න ඉන්න අය හිතාගෙන ඉන්න අය නේද අනාගතයේ ගුරුවරු වෙන අය බොහෝ අය ඉන්නවා ඉතින් ඇත්තටම බොහොම ආසාවෙන් කැමැත්තෙන් මේ දුෂ්කර පළාත් වලට ගිහිල්ලා ඒ ළමයිට උගන්වන්න නම් තමන්ට බොහෝ අපහසුතාවයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි ඒක වළක්ව ගන්න නම් අමාරුයි නමුත් ඒක සුන්දර විදිහට කරන්න පුළුවන් මෙම ලිපිය ලිවීමට උපදේශ සහ මඟ පෙන්වීම ලබා දිය යුත්තේ විදුහල්පතිතුමා හෝ නියෝජ්‍ය විදුහල්පතිතුමාය කාර්යාලයේ සහකරුවෙකු නොවේ හරි ඒක පැහැදිලි පහසුකම් හා සේවා ගාස්තු ලේකන කමලා මිස් භාරයේ තිබීම මනා කාර්යයක් පැවැරීමකදී නිවගකිව යුතු පුද්ගලයෙකුට දක්ෂ හා කාර්යක්ෂම අයෙකුට වගකීම් පැවරිය යෝග්‍ය ඒ අනුව කමලා මහත්මිය දක්ෂ නම් එතුමියට වැඩ පැවැරීම ගැළපේ පාසුකම් මා සේවා ගාස් පිළිබඳ විද්‍යාලතුමා පෞද්ගලික වාක්‍ය වේතිය නිරන්තර පරීක්ෂාව අවශ්‍ය රිසිට්පත් නිකුත් කිරීම ගනුදෙනු වාර්තා නිවැරදිව තිබීම අවශ්‍ය මිස් තමයි සේරම කරන්නේ මට වෙලාවක් නැහැ යන ප්‍රකාශයේ හානිකර ප්‍රයත්නක ලක්ෂණයක් ඒක එහෙම කියන්න බෑ නේද ඒතර මිස්ට වගකීම පවරන්න පුළුවන් හැබැයි වගකීම පැවරුවට සම්පූර්ණ මේකේ වගකීම තියෙන කාටද විද්‍යාලපතිතුමාට සම්පූර්ණ වගකීම විදුහල්පතිතුමාට තියෙන්නේ හරි ඊගාවට එම ලිපි ලේකන කාර්යාලයේ ආරක්ෂිත කැබිනට්ටුවක් තිබිය යුතුය මේ කමලා මිස් නිවාඩුවත් වාර්තා කාර්යාලයේ තිබිය යුතු ඒවා කාර්යාලයේ නැතිවීම දුර්වලතාවයකි ඒතර කාර්යාලයේ අත්‍යවම තියන්න ඕනේ නමුත් කාර්යාලේවා නැහැ නවක ගුරුවරයෙකු විද්‍යාධිරක මාතා පිළිගනු ලැබූ ආකාරය දැන් හිතන්න ඔයත් පත්වීමක් අරගෙන ඔයත් දුෂ්කර පළාතක පාසලකට යනකොට ඔයාටත් මේ සුන්දර අත්දැකීම නේද මේ විදියට විඳින්න වුණොත් කොහොම වෙයිද මේක අමීරි අත්දැකීමක් අරගන්න එපා මොකද ඒ ඒ පාසල්වල ඉන්න ගුරුවරු විදුහල්පතිවරු සමහරට ඒ පැත්තටම ගොනු වෙච්ච අය ඉන්නේ ඒ හින්දා සමහරවිට ඒක හරි සුන්දර දෙයක් බවට පත් වෙනවා හරිද මම ඔයාලට කලිමුත් කියලා දීුණා මගේ මගේම අයියා නෙවෙයි අපේ නැන්දගේ පුතා ඥාතියා ඉතින් ඒ ලොකු අයියාට පත්වීමක් හම්බුණා නේද මේ ඉතින් මිනිස්සයා සයන්ස් කරලා ඔක්කොම කරලා පත්වීම හම්බෙලා යන්න වුණා ওই අම්පාර පැත්තේ දුෂ්කර පාසලකට ඉතින් දුෂ්කර පාසලට ඒ කාලේ යනකොට ඔය ජන්ම දුරකතන මේ ආදී කිසිවක් නැහැ ඉතින් මෙයා බොහොම කාලයක් මේක ලැකලා ඇස්සියලා ඔක්කොම කරලා බඩුමලු ආය රාජිය ඔක්කොම අරගෙන ඉතින් එහෙ ගියා ඒ ගිහිලි වෙරලා ටික දවසක් යද්දි ඉතින් මිනිස්සයා ගෙදරට ලියුමක් එවලා තිබුණා ගෙදරට ලියුමක් එවුවාට පස්සේ ඔක්කොම hina වෙවිද ලියුම බලනවා hina වෙන්නේ මොකටද hina යන්නේ ලියුමේ තියෙන දේවල් වලට නෙවෙයි hina යන්නේ එක කාරණාවකට ඒ තමයි මොකද්ද මේ ලියුමේ මේ රිටර්න් ඇඩ්‍රස් එක තියෙන්නේ මොකද්ද නියෝජ්‍ය විදුහල්පති කියලා නම දාලා තමයි තියෙන්නේ දැන් ඔක්කොටම hina යන්නේ වෙන මොනවටවත් නෙවෙයි මේකට කවුද නියෝජ්‍ය විදුහල්පති දුන්නේ නේද එතකොට ස්කෝල්ඩ ගියාද නියෝජ්‍ය විදුහල්පති ඈ ස්කෝලේම දෙවියන් එමුනේ කොහොමද කියලා ඉතින් ඔය 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 ප්‍රශ්නෙට උත්තරේ ගන්න එනකම් ඉන්න උනා මොකද ඒ කාලේ ඉතින් ආපහු නිමාඩු කරගෙන ඉන්න එපා ඉතින් ආවට පස්සේ තමයි දැනගන්නේ මොකද්ද ඒ ස්කෝලේටම ඉන්නේ ගුරුවරු දෙන්නයි ස්කෝලේටම ඉන්නේ ගුරුවරු දෙන්නයි එක්කෙනෙක් විදුහල්පති මෙයා අනිත් එක්කෙනා ඒක තමයි මෙයා ඔටෝමැටිකලි කවුද නියෝජ්‍ය විදුහල්පති එතකොට එයා මට මතකයි කිව්වා ඉස්සල්ලාම දැන් ඔයාලට මේ කතන්දරේ කිව්වා වගේ මම ඒ කතාවත් කියන්නම්කෝ ඉස්සල්ලාම ස්කෝල්ට යනකොට අර විද්‍යාතිරක හිතුවේ කාර්යාලේ වෙන්න ඇති කියලා නේද මේක වෙන්න ඇති කියලා එයා හිතුවේ එයා හිතන දේවල් තිබ්බේ අන්න ඒ වගේ අයියක් කියනවා ඒක ස්කෝලේ ක්වාටර්ස් එකක් වෙන්න ඇති වගේ කියලා එකක් හිතුණා එහෙනම් කෝකටක් කියලා ස්කෝලේ හොයාගෙන හොයාගෙන ওই බෝඩ් මුකුත් නැහැ ස්කෝලේ යයි හිතලා එකතරක ගිහිල්ලා නතරලා පොඩ්ඩක් විපරම් කරනකොට බඩමැදට සරමක් ඇඳගත්ත පුද්ගලෙක් ඇවිල්ලා ඇයි කියලා අහනවා ඊට පස්සේ කිව්වලු මම සර් අලුත් පත්වීමකින් එන්න කියලා කතා කරා ඒතර ඔය කතාවම තමයි ඊට පස්සේ අඬගාගෙන ගියලු පාඩස් එකට ගිහින් ඉවරලා කිව්වලු හවස ගමනක් තියෙන මාත් එක්ක යන්න ලෑස්ති වෙන්න දැන් හිතන්නකෝ දැන් ওই පත්වීමේ ලිපිය සහ මේ පත්වීමේ ලිපිය හවස ගමනක් තියෙනවා යන්න ලෑස්ති වෙන්න ඊට පස්සේ ෆුඩ් සයිකලේ ගත්තලු හවස
ඒකලා මෙයාවත් ඉස්සරහෙන් දාගත්තලු දාගෙන බයිසිකලිය දැන් ගම වටේ යනවලු දැන් දැන් වල නතර කරනවලු ඒ මේ වරේ හිටේ දැන් ඉස්කෝලේ පටන් ගන්නවා වරෙන් ඉස්කෝලේ කියනවා ආයෙ ගෙදරකට යනවලු මේ ළමයා හැටි ඉස්කෝලේ වන්න ඕනේ ඉස්කෝලේ පටන් ගන්නවා කි කිය වටේ ගම වටේ කියනවා ඉතින් ගම වටේ ගිහිල්ලා තමයි පහුවදා ඉස්කෝලේ ළමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මෙයා කියනවා මෙයා ගිහිල්ලා ඉතින් මෙයා ඉතින් ඉස්සල්ලාම පත් වීමත් එක්ක වැඩ ටික බොහොම උනන්දුවෙන් කරනකොට ලියුමක් ඇවිල්ලා තිබ්බලු ගණිතාගාරය සහ විද්‍යාගාරය සඳහා රුපියල් මම හිතන්නේ යා මට මතක හැටියට රුපියල් 32000ද 40000කද මුදලක් ඇවිල්ලා තියෙනවා ඒ කටයුතු සඳහා යොදවන්න කිව්වා ඊට පස්සේ ලිපිය මෙයාට හම්බුණා ලිපිය දෙනක් දුන්නට පස්සේ ලිපිය මෙයාත් බලලා ප්‍රින්සිපල්ට දීලා සර් එහෙනම් අපි මේකේ මොනවද කරන්නේ කියලා සති දෙකකට විතර පස්සේ සාකච්ඡා කරන්න කරනකොට කිව්වලු හා හා කලබල වෙන්න එපා කාලි මාත්‍යා ඒකේ මම බස් එකට ටයර් ගත්තා කිලිම්ම කිව්වලු ඒතර මෙයාගේ ප්‍රින්සිපල් ගේ තියෙනවා බස් එකක් පරණ බස් එකක් තියෙනවලු ගමේ ගම හරහා දුවන එක ඒතර ප්‍රින්සිපල් කරන්නේ නිමාඩු මාසවල ගමේ බස් එකේ කොන්දොස්තර රස්සාව කරනවා සෙන්සුරාදා ඉදරත් බොහෝ වෙලාවට කොන්දොස්තර රස්සාව කරනවා සතිය දවස් පහට වෙනේ මිනිස්සු දානවලු බස් එකේ ගෝල වැඩේ කරා තොර පන්තියේ ඉස්කෝලේ ඇතුලේ ළමයි මොකක් හරි වරදක් කරලා පයිමුත් එක ගන්නවා ගහලා එළවනවා හැබැයි බස් එකේදී නැගපුවා දුවේ පුතේ පස්සට යන්න කියලා ප්‍රින්සිපල් කොන්දොස්තර රස්සාව කරනවා ඉතින් දැන් ඔයාලා හිතා ගන්නකෝ මේ අපේ ලංකාවේ මේ ලංකාවේ මේ සත්‍ය සිදුවීම මම කියන්නේ හරි සත්‍ය සිදුවීම මොකද මගේම ඥාතියෙකුට මේ වෙච්ච අත්දැකීම් ටික තමයි යා මේ විග්‍රහ කරන්නේ එතකොට එනම් මෙහෙම තමයි අලුත්පත් දැන් අද තියෙන තාක්ෂණයත් එක්ක යම් යම් ප්‍රමාණයක අඩුම දුරකථන වගේ දේවල් හින්දවත් යම් ප්‍රමාණයකට ගැලවෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් මේක මෙහෙමම තමයි. මේක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒතර මේ අත්දැකීම් ටික ඔයාලට මතු අනාගතේ විඳ ගන්න වෙයි එහෙම පරාත් වලට ගියාට පස්සේ. එතකොට ඉතින් කාලයක් යනකොට ඊට පස්සේ තව ගුරුවරයෙක් කෙනා එහෙම එහෙම ඇවිල්ලා ඉතින් එහෙම තමයි ගොඩ නැගෙන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ අයියත් අවුරුදු 5ක් විතර ඒ දුෂ්කර පාසල් වල කාලේ කියලා අද ජනප්‍රියම පාසලක ඉහළම පෙළේ ලංකාවේ තියෙන ඉහළම පෙළේ පාසලක විද්‍යාංශ ගුරුවරයෙක් විදිහට අද වැඩ කරනවා. හැබැයි යා මුල් කාලේ එහි ඉඳලා තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් අදටත් ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. මම මේ කියන්නේ මේ එක සිද්ධියක්. ඊට පස්සේ සමහරලාට ඔයාලා අහලා තියෙන අර ගුරුවරුනි ඉන්න නැති වුණාම අයියලා කාලුණත් එයාලා අර එකම චමරිය කියලා නේ අල්ලක චමරිය කියනවා පාඩස්සෙක කියලා කිව්වට ඒක රෙද්දකින් තමයි මෙහෙම වෙන් කරගන්නේ ටීචර්ස්ලා මේ පැත්තේ සර්ලා මේ පැත්තේ ඒ විදිහට බෙදාගෙන ඉන්න පහසුකම් නැහැ කන්නේ බොන්නේ එකට උයාගෙන ඒ හින්දා තමයි අර ඒ දුෂ්කර පළාත් වලට යන ගුරුවරිය කුඩා කරලා කසාද බඳින්නේ 90%ක් විතරම ඒ අයම තමයි කසාද බඳින්නේ කලාතුරකින් තමයි එහෙම නොවෙනවනා නොයින් එඳ ඒ පත්වීම අරන් ගියා කියන්නේ පත්වීමක් අරන් ඔයා යනවා කියන්නේ කසාදයක් කරගන්න යනවා කියන එකම තමයි හරි ඒ අත්දැකීම් ටික තියාගන්න ඒක මිහිරි අත්දැකීමක් කරගන්න අමිහිරි අත්දැකීමක් කරගන්න සමහර අය ගිය දවස් ඉඳන් අපෝ මට නම් බෑ එහෙම කරන්න එපා රජ පත්වීමක් ගත්තොත් රාජ්‍ය සේවයේ තුල ඔයාට ඕනම තැනක රාජකාරී කිරීමේ හැකියාව තියෙනවා කියන හැකියාව ඔයාට තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නලා තමයි ඔයා අත්සන් කරලා යන්නේ ඒත් ලංකාවේ කොහේ ගියත් ඔය අනිවාර්යයෙන්ම වැඩ කිරීමට බැඳිලා ඉන්නවා වැඩ කරන්න පුළුවන් නෑ යාපනයට දැම්මත් කිනොච්චියට දැම්මත් ඔය අනිවාර්යයෙන්ම රස්සාව කරන්න උරුවයි ඔයාට අදාළ නැහැ ඒක කොළඹද නුවරද කියන එක නෙවෙයි ඕන තැනක ඔයා රස්සාව කරන්න බැඳිලා ඉන්නවා ඉතින් ඒ නිසා දැන් විද්‍යා දිනකටත් මේ හා සමානවම මේ කතන්දරේ මෙහෙම සිද්ධ වෙනවා ඒතර විද්‍යා දිනක ගිහිලි වෙලා වැඩ බාර ගන්න ගියාට පස්සේ ඇත්තටම එයාට කවුරු ප්‍රසන්න විදියට කතා කරේ නෑ නේද ප්‍රසන්න විදියට කතා කරේ නෑ ඉතින් බොහොම දුෂ්කර විදියට ඒතකොට දැන් මෙයාගේ හිතනකො නවාතැන් පහසුකම් හොයාගන්නේ දැන් ඔයගේ පළාත් වලට ගියාට පස්සේ නවාතැන් පහසුකම් ඊගාට හොයාගන්නේක අතිශය දුෂ්කරයි නේද අතිශය දුෂ්කරයි නවාතැන් පහසුකම් හොයාගන්නේක ඊට පස්සේ කන බොන එක හැමෙන් එකතු කරලා ඔයා පියාගෙන කාලි දෙන්නලා තමයි ඒ ගැන්ගින් රටව කටයුතු සිද්ධ කරන්න ඕනේ ඒතර මෙන්න මේ වගේ දේවල් බලන්නකො මේක චිත්‍රයක් නේ තනිකරම චිත්‍රයක් දැන් අර ටෙල් ඩ්‍රාම එකක් වගේ ඔයාලට මේක මැවෙනවා දැන් විද්‍යාදීනික ගිය විදිය මැවෙනවා පියසේන කොටකල් සංගහපු විදිය ඇඳගෙන ආපු විදිය මැවෙනවා විදුහල්පතිතුමා ඊට මේකට දඟලපු එක එතකොට අර නියෝජ්‍ය විදුහල්පතිතුමා පත්තරේ බලපු එක ඊට පස්සේ හිතන්නකෝ කබඩ් සොලිම් ලිපි අදිනකොට අපිට දැනෙන විදිය ඒට අදින්නේ නැති මේට අදින්නේ නැති හොයන්න නැති කෑ ගන්න නැති ළමයි එහෙමේ දුවපු එක මේ ඔක්කොම හැබැයි මේ ඔක්කොමත් එක්ක මේක අස්සේ පැහැදිලි කරලා පෙන්නන්නේ මොනවද
වෙනමනවත් නෙවෙයි පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම අර තියෙන අඩුපාඩු ටික. ඇදීද අඩුපාඩු ටික. එහෙනම් සිද්ධි අධ්‍යයනය ඇස්සේ ඔන්න ඕවා ඉස්මතු කරලා අපි ලියාගන්න ඕනේ. එතකොට මම ඔයාලට එවපු පොතේ දෙවැනි එක ලියාගන්න දෙවැනි එකත් ඕනේ. එතකොට නායකත්වයේ ලක්ෂණ ටික කතා කරලා තිනවා. උඹුරුවැල්ල මහාවිද්‍යාලයේක ඔයාලට බලන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඕකේ තියෙනව නේද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියේ බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කියලා. ඒක තුන්වැනි පන්තියේ බඳවා ගැනීම තරඟ විභාගයක් නෙවෙයි අපිට ආපු පේපර් එකක් කියලා. හරි අපිට ආපු පේපර් එක. මේ තියෙන්නේ ඔමේගා කියලා. ඔමේගා නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමේ කියලා තියෙන්නේ. සාරිපුත් එක මම කතා කරන්නේ ඒකත් කියවලා තියාගන්න. හරි ඒකෙත් උත්තරේ මම පැහැදිලිව ගොනු කරලා තියෙනවා. පරිපාලන සේවයේ ලියන එකට ඔයාලට උත්තර නම් හම්බෙන්නේ නැහැ කොහෙන්වත් හොයාගන්න. එහෙනම් ඔයා උත්තර මුරුවැල මහාවිද්‍යාලයකට දාලා තියෙනවා. මං කියන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මේක ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පරිපාලනයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයක් නෙවෙයි මේක අපේ එක්සෑම් එකේ එකක්. ඔමේගා නමින් විදුලි උපකරණයක් නිෂ්පාදනය කිරීමේ අලෙවි කිරීමේ කියන කතන්දරේ තියෙනවා. මේක දැන් ඔයාලා ගාව තියෙනවා. මේක පැහැදිලිව කියව ගන්න. පැහැදිලිව කියව ගන්න සටහනක් දාගන්න. මොන මොන වගේ ප්‍රශ්න තියෙන කියලා මම සාකච්ඡා කරන්න. විනාඩි මම 10ක් 12ක් දෙන්න. හොඳට බලන්න. හොඳට බලන්න. හරි මම මේකෙත් කියවන්නම්කෝ එන ඔමේගා නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමේ අලෙවි කිරීමේ කර්මාන්තශාලාව කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අතර දැනට වසර 15කට වඩා පැරණි මෙම ආයතනයේ විදුලි බල්බ විදුලි හීටර්ස් විදුලි උඳුන් කේතල ගෑස් කුක ඇතුළු ගෙදරකට වුවමනා සියලු විදුලි උපකරණ නිපද වීම හා රටපුරා අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලදී. මේ වන විට සේවකයන් 340ක් පමණ සිටින අතර මේ ප්‍රධානියා ලෙස කළමනාකරණ අධ්‍යක්ෂක වන ආර්.එම්. සුමතිපාල මහතා කටයුතු කරන අතර ආයතනයේ සියලු වැඩ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීම කළමනාකරු ලෙස කේ.ජී. සුජිත් මහතා. දැන් ඔයාලා මේකේ නම් ටික ලියා ගන්න ඕනේ. තේරුණාද? ඔයා කෙටි සටහනක් කෙටියෙන් දා ගන්න ඕනේ, කටුවට දා ගන්න ඕනේ. කවුද මේකේ සුමතිපාල කියන්නේ? කවුද කළමනාකරණ අධ්‍යක්ෂක? අධීක්ෂණයේ මෙහෙවීම කළමනාකරණ ලෙස කේ.ජී. සුජිත් විසින් සිදු කරන අතර සුජිත් මහතාට සහාය පිණිස පී.එස්. අමරසිරි. තේරුණාද? දැන් මේවා කරනකොට මෙහෙමයි කරන්නේ. පැහැදිලිව? එතකොට කවුද ප්‍රධානියා, කවුද දෙවනියා, එයා යට ඉන්නේ කවුද? මේ ඔක්කොම පැහැදිලිව ඔයා ගාව තියෙන්න ඕනේ. එතකොට මේකේ ඇඩියට් නම් ආර්.එම්. සුමතිපාල. ආර්.එම්. සුමතිපාල. ප්‍රධානියා. එතකොට මේකේ ඇඩියට් කේ.ජී. සුජිත්. කේ.ජී. සුජිත්. කළමනාකරු අධීක්ෂක. ඒ ඔක්කොම එයා කරා. එයාට සහය පිණිස ඉන්නවා කවුද? පී.එස්. අමරසිරි. සහයට. දැන් මේ චිත්‍රය හදාගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නේ. ඔන්න අමරසිරි ඉන්නවා. සුජිත් මහතා සාහිත්‍ය පී.එස්. අමරසිරි මහතා ආයතනයේ සියලු අංශ නියෝජනය කරමින් කටයුතු සියලු අංශ වලට නියෝජනය කරනවා. හරි? සියලු සේවකයන්ගේ වැටුප් ගෙවීම, නිවාඩු ලබා දීම, විශ්‍රාම ගැනීම, බඳවා ගැනීම, කූණු කිරීම ආදී මේ සියලුම කටයුතු අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. මෙන්න කතන්දරේ. තේරුණාද? එතකොට මෙයාට සහායට තමයි සුජිත් සහායට තමයි අමරසිරි ඉන්නේ. හැබැයි අමරසිරි තමයි මොනවද කරන්නේ? වැටුප් ගෙවන ඒවා, නිවාඩු නේද, බඳවා ගැනීම, මේ ඔක්කොම කරන්නේ කවුද? අමරසිරි. හරි. එතකොට මේකේ මානව සම්පත් කළමනාකරණ ආයතනයක් පිළිබඳව කතන්දරයක් පේන්නේ නැහැ. දෙපාර්තමේන්තුවක් පිළිබඳව අන්න ඉඟියක් දීලා තියෙනවා අපිට. ඉඟියක් දීලා තියෙනවා.
තර මානව සම්පත් කළමනාකරුවෙක් නෑ මේකේ මෙයාට මානව සම්පත් කළමනාකරුවෙක් කිව්වේ නෑනේ මෙයා මේ කරන්නේ මානව සම්පත් කළමනාකරුවෙක් කාර්යය හැබැයි එයා අපිට සඳහන් කරලා තියෙන්නේ සුජිත්ගේ සහායකෙක් විදිහට සුජිත්ගේ සහායකයා දැන් එච්.ආර්.එම් විදිහට වැඩ කරනවා කියලා ඔන්න දැම්ම කියලා තියෙනවා මේ සියලුම කටයුතු අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ අමරසිරි මහතාට ඉතාම හිතවත් කුළුපග මිතුරන් දෙදෙනෙකු ලෙස ලයනල් සහ විල්බර්ට් මෙයාට යාළු දෙන්නෙක් ඉන්නවලු එක්කෙනෙක් ලයනල් අනිත් එක්කෙනා විල්බර්ට් හරි ලයනල් සහ විල්බර්ට් නිෂ්පාදන බාණ්ඩ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ අංශය කටයුතු කරයි මේ දෙන්න ඉන්නේ මොකේද නිෂ්පාදන කටයුතු අලෙවි කිරීමේ හා බෙදාහැරීම අලෙවි හා බෙදාහැරීම මේ දෙන්න කරන්නේ ආයතනයේ සේවකයන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන ලෙස දන්නා විශේෂ පෙට්ටියක් සකස් කර ඇති අතර මේ පෙට්ටිය අමරසිරි මහතා බාරයේ පවතින අතර ඔහු මේ පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කරයි බලන්නකෝ මේ යෝජනා හා චෝදනා අමරසිරි බාරේ තියෙන්නේ හැබැයි මෙයා සති දෙකකට සැරයක් උවේක විවෘත කරන්නේ හරි එතකොට ඔයාලට මම උගන්වුවා දුක්ගෙන විලි කලමනාකරණයේදී යම් කිසි දුක්ගෙන විල්ලක් ආවොත් සතියේ වැඩ කරන දින පහක් ඇතුළත ඒක සාකච්ඡාවට භාජනය කරලා ඉවර කරලා දෙන්න කියලා. හැබැයි දැන් මෙයා මේ දුක්ගෙන විල්ල සති දෙකකට තරයක් තමයි ඕපන් කරන්නේ. මේ පෙට්ටිය අමරසිරි මහතා බාරයේ පවතින අතර ඔව් එම පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කර දුක්ගෙන විලි වෙතොත් ඒවා තමාට පහසු වේලාවකදී සුජිත් මහතාට ලබා දීමට ක්‍රියාත්මක ලබයි. දැන් මේ දුක්ගෙන විලි ටික කාටද දෙන්නේ? සුජිත්ට දෙනවා. ඒකත් දෙන්නේ එයාට පහසු වෙලාවකදී. සුජිත්ට දෙනවලු එයාට පහසු වෙලාවකදී. ඒ සුජිත් මහතා කිසි විටක දුක්ගෙන විලි ඉදිරිපත් කළ සේවකයන් තමා වෙත රැගෙන නොයන අතර අමරසිරි මහතාටම විසඳුම් ලබා දෙන ලෙස දන්වනු ලබයි. එෙහිදී අමරසිරි මහතා තමාට හිතවත් සේවකයන්ගේ දුක්ගෙන විලි වලට විතරක් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන අතර අනෙක් ඒවා ඉදිරියට දන්වනු ලබයි. දැන් ආපහු සුජිත් මහත්තයාගෙන් මේ දුක්ගෙන විලි වලට විසඳුම් දෙන්න කියලා කියන කාටද? අමරසිරි මහත්තයාටම කියනවා. අමරසිරිටම කියනවා. අමරසිරි තමන්ට හිතවත් අයට දෙනවලු විසඳුම් අනිත් අයට නැල්ලු. ඕකනේ ඔය කියන්නේ නේද? නිෂ්පාදන අංශයේ සේවකයන් ඉතා උනන්දුවෙන් තම කටයුතු සිදු කරන අතර නිෂ්පාදන අංශයේ කටයුතු අධීක්ෂණය කිරීමට අසේල මහතා පත් කර ඇත. හරි. නිෂ්පාදන අංශයේ කවුද ඉන්නේ? නිෂ්පාදනයේ ඉන්නේ අසේල. අසේල තමයි නිෂ්පාදන අංශයේ බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරනවලු. ඔහු සියලුම සේවකයන් සමග ඉතා සුහදව කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් අලවියංශයේ සේවකයන්ගේ වැටුප් වලට වඩා ඉතා අඩු වගයක් වන අතර මේ නිසාම නිෂ්පාදන අංශයේ සේවකයන් කනස්සල්ලෙන් කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් පා දීමන ඉහළ දමන ලෙස අවස්ථා පහකදී දැන් නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් අඩුවිලු. උතර මෙන්න මේ වැටුප් වැඩි කර ගැනීම සඳහා අවස්ථා පහකදී ඉල්ලීම් කර ඇති නමුත් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධයෙන් අනුගමනය කර නොමැත. සේවකයන්ගේ මෙම ඉල්ලීම් යම් ප්‍රමාණයකට හෝ ඉටු කළ යුත්තේ අපේක්ෂාවෙන් දිනක් අසේල මහතා ආයතනයේ ප්‍රධානී කළමනාකරණ අධ්‍යක්ෂක ආර් සුමතිපාල මහතා හමු වී මේ පිළිබඳව කතා කළේ. එෙහිදී සුමතිපාල මහතා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් මීට පෙර කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් තමන් හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර දීමට කටයුතු කරන බවත් අසේල මහතාට පොරොන්දු විය. දැන් බලන්නකෝ මේක කියනවා පස්වතාවක් කතා කරලා දිනවා ඉල්ලීම් කරලා දිනවා. හැබැයි ඒ වැඩක් වුණා ඊට පස්සේ අසේල මහත්තයා යනවා කවුද හම්බෙන්න? ආර්.එම්. සුමතිපාල. සුමතිපාල මහත්තයා හම්බෙලා කියනවා මෙන්න මේ කතාව. අපිට වැටුප් අඩුයි. අපේ වැටුප් ටික වැඩි කරලා දෙන්න කියලා. මෙන්න මේ වැටුප් ටික වැඩි කරලා දෙන්න කියනකොට ඒ වෙලාවේ සුමතිපාල මහත්තයා කියනවා මීට කලින් මට මේ යෝජනාව ඇවිල්ලා නැහැ කියලා. ඒ කියන්නේ මීට කලින් ආපු යෝජනා පහම මෙන්න මේ සුමතිපාල මහත්තයා ගාවට ගිහිල්ලා නැහැ.
ඒ කියන්නේ sannivedane වෙලා නැහැ. ඒතකොට sannivedane ආක්‍රමිකතා තියෙනවා නේද? අවිධිමත් භාවයන් තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්න निराකරණය කර ගැනීම පිළිබඳ ගැටලු තියෙනවා. ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේක මේ කියන්නේ මොකද්ද කියලා. ඒතකොට මේ කියන්නේ පැහැදිලි අඩුපාඩු කියන්නේ නේද? ඒතකොට අපිට කියන්නේ බියංගේ. අපි තේරුම් ගන්නයි ඕනේ. හරි? ඊගාට කියනවා මේත් සමග සුමතිපාල මහතා සුජිත් මහතාට පැමිණි ලෙස දන්වන දන්වන දැන් මෙන්න මේ ප්‍රශ්නේ ආවට පස්සේ පැහැදිලිව දැන් සුමතිපාල මහත්තයා කතා කරනවා කාටද සුජිත්ට සුජිත් එන්න කියනවා දැන් එන්න කියන සුජිත් කියලා මේත් සමග සුමතිපාල මහතා සුජිත් මහතාට පැමිණි ලෙස දන්වා යවන ලදී එහිදී නිෂ්පාදන අංශයේ සේවකයන් පරිවැඩි කරන ලෙස ඉල්ලීම් කීපයක් කර තිබෙන බවට असल माता विषय पर विषय में सत्य अध्ययन में संलग्न ये दिस सुजीत माता किया सीधी सेवक के हमदाम आए थे ना आप उदास सीन दा वैटु पढ़ी कराने इल्ला इल्ला सीखने बाबा तमाड़ सेवक का खंडा यों की प्याक पिविद लिपि गया बार तुम बाबा ये वा अमरसिरी माता रखी हो बाला विष्णु लबादे ने साथ दानवा सीज बाबे ඒවා වැදගත්ද නැද්ද කියලා බලලා අමරසිරි මහත්තයා විසඳුම් දෙන්න කිව්වා කියලා. ඕන දැන් අමරසිරි දෙන්න නම් මෙතෙන්ද? සුමතිපාල මහතා අමරසිරි මහතාට කැඳවන ලද අතර අමරසිරි මහතාගේ සම්බන්ධ විමසන ලදී. එයිදී අමරසිරි මහතා කියා සිටියේ සර් ඒවා එකම වගේ ලිපි. එකම වගේ වලු. මං ඒකයි බැලුවේ ඔක්කොම කුණු කුඩේට දැම්මා සර් ඒවා එකම වගේ ලිපි මං ඒකයි එකයි බැලුවේ මං එකයි බැලුවේ ඔක්කොම කුණු කුඩේට දැම්මා දැන් බලන්නකෝ අමරසිරි කරලා තියෙන වැඩ ලියුම් ටික බලලා එකක් බලලා ඔක්කොම එක වගේ කියලා කුණු කුඩේට දැම්මා අනික සර්ට කරදර කරන එකත් හොඳ නෑනි ඒ නිසා මං කරන්න මං කතා කරන්න ආවෙත් නෑ මාස 6කටත් වැඩි ඉස්සර ඔය ලියුම් එවන්න පටන් ගන්නේ ඒයි ප්‍රකාශ කරනවා දැන් බලන්නකෝ මාස 6ක් ඉස්සේ නම් මෙයා කියන කතාව ඇත්තනේ එතකොට මෙයා දැන් අමරසිරි කියන්නේ මොකද්ද සර්ට කරදර කරන්න කැමති නැති නිසා මම සර්ට ඕවා කියන්න ගියනේ සර්ට දුකක් කරදරයක් ඇති වෙයි කියලා ඒකනේ යා කියන්නේ සර්ට මම කරදර කරන්න ගියනම් මම ඒක විසඳවුවා මම ඒ ලියුම් ටික පැත්තකට දැම්ම කුණු කුඩේ දැම්ම ඕන්නේ නැහැ සර් එහෙම කතාවක් प्रधानिया සුමතිපාල මහත්තයා දැනගෙන හිටියා පහුගිය කාලේ පුරාවටම නිෂ්පාදනාංශයේ සේවකයන් ආයතනේ හැර යනවා විශාල වශයෙන් මේකට හේතුව එයා දැනගෙන හිටියේ නැහැ දැන් තේරෙනවා හේතු මොකද්ද කියලා ඒ නිසා මෙයා මොකද කරේ සේවකයෝ ඔක්කොටම දැන් එන්න කිව්වා ඔක්කොටම එන්න කියලා දැන් මෙයා රැස්වීමක් ගත්තා සියලුම සේවකයන් කැඳවා තමන්ගේ ගැටලුව ඇතනම් ඉදිරිපත් කරන ලෙස ආයතන ප්‍රධානීන් දන්වා සිටියේය එයිදී එක් සේවකයෙක් කියා සිටියේ තමාට වැටුප් ප්‍රතිකාරමක් අවශ්‍ය වී ඒ බව දැන් වූ පසු තමන් පන්නා එළවාගත් බවත් වැටුප් මදි නම් වෙන ආයතන යන්නේ සත්‍ය එසේම නිමාඩුවක් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීම නොහැකි වී ඇති බවත් මේ සියලුම සේවකයන් තම තමන්ගේ ගැටළු ඉදිරිපත් කළ අතර මෙම ගැටළු මීට පෙර අමරසිරි මහතා ඉදිරිපත් කළ බවත් එයිදී අමරසිරි මහතා කිසිදු යහපත් පිළිතුරක් ලබා නොදුන් බවත් තමා විසින් ප්‍රකාශ කරන්නේ සුමතිපාල මහතාගේ සහ සුජිත් මහතාගේ තීරණයන් බවත් ප්‍රකාශ කරන ලදී අම්මෝ බරපතලකම එතකොට සුමතිපාල මහත්තයා ඇත්තට මේ කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි සේවකයන් කියන්නේ මේක සුමතිපාල මහත්තයාගේ අදහස් තමයි කරුණා කරලා ඇඩ්වාන්ස් දෙන්නෙත් නැහැ යන්න. නේද? ලබා දුන් බය තමා විසින් ප්‍රකාශ කරන සුමතිපාල මහතාගේ සහ සුජිත් මහතාගේ තීරණයන් බවත් ප්‍රකාශ කරන ලදී. එයිදී එක් සේවකෙක් නැගිට කියා සිටියේ අමරසිරි මහතා හොඳ මට්ටමේ පවතින විදුලි උපකරණ පළුදු ඌ හා දෝෂ සහිත ඒවා ලෙස සටහන් කර රැගෙන යන බවත්ය. ඒ බවට තමන් ළඟ සාක්ෂි පවතින බවත්ය සියල්ල අසාසි සුමතිපාල මහතා සේවකයන් ඉවත්ව ගිය පසු තම නිල කාමරයට ගොස් ඔළුවේ අත ගසා ගන්නට විය. එතකොට දැන් අමරසිරි මොකද කරන්නේ? මේකේ බලන්න අමරසිරිගේ මේ හොර වැඩේට සම්බන්ධ වෙන්නේ ඇත්තේ කවුද? ලයනල් සා විල්බර්ට්.
එතකොට මේකේ කේස් ස්ටඩි එකේ කලින්ම අපිට කියනවා අමරසිරිගේ යාළුව දෙන්නේ කිනවලු අලවිසා බෙදා හැරීමේ ලයන්ස් සහ ගිල්බර්ට් කියලා. එහෙනම් ඒ දෙන්න පාවිච්චි කරලා හොඳ තත්ත්වයේ තියෙන විදුලි බුබුලු දෝෂ සහිත ඒවා කියලා එළියට පන්නන්නේ මෙන්න මේ දෙන්න හරහා. හරිද? එතකොට මේකේ මොන තරම් ගැටලු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවද? අපෙන් අහනවා මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ ගැටලු මොනවාද කියලා. හරි මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් ගැටලු මොනවාද? දැන් ඔයාලට මම කිව්වේ මේක කියවනකොට මෙන්න මේ වගේ කටුවට ඇඳගන්න කටුවට නෙවෙයි මේක ලස්සන ඇඳගන්න මම මේ කටුවට බෝඩ් එකේ ඇඳද්ද තේරුණාද? දැන් මට මේක දිහා බලලා ආපහු විස්තර කරන්න පුළුවන්. මොකද්ද මේක ප්‍රධානියා කවුද? ආර් එම් සුමතිපාල. එයාගේ යටතේ ඉන්නවා කවුද? කලමනාකරු සහ අධීක්ෂක විදිහට ඉන්නවා කේ සුජිත්. සුජිත්ගේ සහායකයා කවුද? පීඒ සමරසිරි. අමරසිරි තමයි බඳවා ගැනීම, නිවාඩු ලබා දීම, වැටුපත්ති කාරම් දෙනවා. මේ ඔක්කොම කරන්නේ කවුද? අමරසිරි. අමරසිරි යටතේ ඉන්නවා යාළුවෝ දෙන්නේ කවුද? යටතේ කියන්නේ එයාගේ හොඳ යාළුවෝ දෙන්නේ කිනෝ ලයිනර් සහ විල්බර්ට්. එයාලා අලවිසා බෙදා හැරීමේ කටයුතු වල නිරත වෙලා ඉන්නේ. එතකොට මේ ආයතනයේ දුක් ගැනවිලි කළමනාකරණය කිරීමේ කටයුත්ත බාර දීලා තියෙන කාටද? අමරසිරිට. මම මේ ටක් ගාලා මේ අර අර තිබ්බ පිටු ගණන් තිබ්බේ ඔක්කොම ගත්තා. අමරසිරි තමයි ඒක බලන්නේ. අමරසිරි මේ යෝජනා හා චෝදනා පෙට්ටිය සති දෙකකට සැරයක් වරින්න. සති දෙකකට සැරයක්. සති දෙකකට සැරයක් කරේ ඇවිල්ලා ඒකේ තියෙන දුක් ගැනවිලි බලලා සුජිත් මහත්තයාට දෙනවා. සුජිත් මහත්තයා කියන්නේ එයාට උඩින් ඉන්න කෙනා, එයාගේ එයාගේ ප්‍රධානී. සුජිත් මහත්තයා මොකද කරන්නේ? මේ ටික ආපහු අරගෙන අමරසිරි මහත්තයාටම දෙනවලු විසඳුම් දෙන්න කියලා. සුජිත් මහත්තයා කවදාවත් විසඳුම් දීලා නැහැ. සුජිත් මහත්තයා දෙන්නේ නැති නිසා අමරසිරි මහත්තයා විසඳුම් දෙනවා. හැබැයි අමරසිරි මහත්තයා විසඳුම් දෙනකොට තමන්ට හිතවත් අයට විතරයි විසඳුම් දෙන්නේ, අනිත් අයට විසඳුම් දීලා නැහැ. එතකොට මේ කාරණා සියල්ලත් එක්කම නිෂ්පාදන අංශයේ බාරව සුපරීක්ෂණ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ කවුද? අසේල. එතකොට අසේල තම කණ්ඩායමේ සේවක කණ්ඩායමේ වැටු අඩුයි, වැඩි වෙලා නැල්ලු. එතකොට මෙන්න මේ වැටු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අසේල අවස්ථා පහකදී විතර දැනුවත් කිරීම කරලා තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. දැන් අසේල යනවා කෙලින්ම ආයතනයේ ප්‍රධානියා ආර් එම් සුමතිපාල මහත්තයා හම්බෙන්න. සුමතිපාල මහත්තයා හම්බෙලා ගිහිල්ලා කියනවා මෙන්න මේ ආයතනයේ නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි වෙලා නැහැ සෑහෙන කාලයක් තුල. ඒ නිසා මම අවස්ථා පහකදී මේ ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් සාධාරණ විසඳුමක් හම්බුන්නේ නැහැ. ඒකයි ඔබතුමා හම්බෙන්න ආවේ කියලා. ඒතොර මෙතුමා කියනවා මම මේ පව දැනගෙන හිටියේ නැහැ මීට කලින් කියලා. ඒ කියන්නේ එතුමා ස්ත්‍ර සම්නිවේදනය වෙලා නැහැ මේ කාරණාව. දැන් සුමතිපාල මහත්තයා කැඳවනවා කවුද? සුජිත්ට. සුජිත් කැඳවුවාට පස්සේ කියනවා, සුජිත් කියනවා මේ සම්බන්ධව අමරසිරි මහත්තයා වග බලා ගන්නවා කියලා. දැන් අමරසිරි කියනවාට පස්සේ අමරසිරි කියනවා ඔය එකම જાතිය ලියුම්, එහෙනම් මම එකයි බැලුවා, අනිත් ඔක්කොම කුණු කුඩේට දැම්මා. අනිත් එක මේ වෙලාවේ සර්ට කරදර කරන්න ඕනේ නැති හින්දා මම එක අතෑරලා දැම්මා. අනිත් එක ওই මිනිස්සු හැමදාම වැටුප් වැඩි කරන්න කියලා කියනවා. ඒක සාමාන්‍ය එකක් කියලා මෙයා මෙතනින් ගැලවිලා යනවා. හරිද? ඒකනේ යා කරන්නේ. හැබැයි ඒත් එක්කම ආයතන ප්‍රධානියට තේරෙනවා මෙතන යම් කිසි ගැටලුවක් තියෙනවා කියලා. ඒ නිසා මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මෙයා මොකද කරන්නේ? සම්පූර්ණ ස්ටාප් එකම කැඳවලා ඒ අයගේ ගැටලු මොනවද කියලා අහනකොට ඒ අය කියන වැටුප්පත් කාරන් දුන්නේ නැහැ, නිමාඩු දුන්නේ නැහැ කියන ප්‍රශ්න ඔක්කොම කියන් කියන් යන අමරසිරි මහත්තයාගේ අඩුපාඩු ටික කියනවා. ඒ විතරක් නෙවෙයි, අමරසිරි මහත්තයා හොඳ විදුලි උපකරණ පළුදු වෙච්ච ඒවා කියලා එළියට අරන් යන බව, පොර රහසේ එළියට අරන් යන බව තමන් දන්නවා කියලා සාක්ෂි තියෙනවා කියලා මේ ඉන්න සේවකයෝ කියනවා. ඒතර අමරසිරි මහත්තයා මේ වැඩේ කරනවා ඇත්තේ ලයිනර් සහ විල්බර්ට් පාවිච්චි කරලා. හරිද? ඒතර දැන් අපෙන් අහන්නේ මොකද්ද? මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ ගැටලු මොනවාද? මෙම ආයතනයේ ප්‍රධානියා ඔබ නම් අමරසිරි මහතා සම්බන්ධයෙන් කෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලබන්නේද? දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එකම දේ තමයි උත්තර ලියන්න ඉස්සෙල්ලා උත්තර එකපාරට ලියන්න යන්න එපා. මේ ප්‍රශ්නෙට උත්තර එකපාරට ලියන්න යන්න එපා. මම මේ හදාගත්තා වගේ චිත්‍රයක් ඔයා හදාගන්න ඕනේ. කවුද ප්‍රධානී, කවුද ඉන්නේ, මොකද්ද ගැටලු මොනවාද කියලා පොලේට ඉස්සෙල්ලා ලියා ගන්න ඕනේ.
ලියාගෙන ඉවර වෙලා තමයි මානව සම්පත් කළමනා කරන ගැටලු විග්‍රහ කරන්න ඕනේ. ඔයාලා දන්නවා මේ ආයතනයේ සේවකයෝ ඉන්නවා 340ක් කාර්යසිකර කිට්ටු වෙන්න. එතකොට මානව සම්පත් කළමනා කරන දෙපාර්තමේන්තුවක් මේකේ නැහැ. එහෙනම් පළවෙනිම ගැටලුව මොකද්ද? මානව සම්පත් කළමනා කරන දෙපාර්තමේන්තුවක් ඒකකයක් මේක ස්ථාපිත වෙලා නැහැ. ඒ වගේම මානව සම්පත් කළමනා කරුවෙක් මේකේ නැහැ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ දැනුම් හැකියාවන් තියෙන කෙනෙක් මේකේ කටයුතු කළ යුතුයි. එහෙම කෙනෙක් මේක අස්සේ නැහැ. එම ස්ටාෆ් එකක් නැහැ නේද? එතකොට වැටුප් ගෙවීම් සම්බන්ධ, වැටුප් ප්‍රතිකාරම් සම්බන්ධ, වැටුප් වර්ධක සම්බන්ධ, නිවාඩු සම්බන්ධ විධිමත් ක්‍රියාපටිපාටිින් මේක අස්සේ දකින්න හම්බ වෙන්නේ නැහැ. බලන්න කීයක් ලියන්න පුළුවන්ද නේද? කීයක් ලියන්න පුළුවන්ද? දැන් ඔය මම කතා කරේ කීපයක්. ඒතර ඔය ඔක්කොම ලියන්න පුළුවන්. මේකදී මානව සම්පත් කළමනාකරණ අඩුපාඩු පදවා ගැනීම සම්බන්ධ, ඉවත් කිරීම සම්බන්ධ, උසස් කිරීම සම්බන්ධ, වැටුප් ගෙවීම සම්බන්ධ නේද? මේ එකක් සම්බන්ධයෙන්වත් මේකේ නිවැරදිව හඳුනා ගන්න බෑ. මානව සම්පත් කළමනාකරණ ඒකකයක් නෑ කියන එකෙන් අපි පටන් ගන්න. හරි. ඊගාවට මෙන්න මේ අයගේ වගකීම් පැවරීම. සුමතිපාල මහත්තයා සුජිත් මහත්තයාට වගකීම් රාජකාරී කටයුතු පැවරීම. තොර සුජිත් මහත්තයා අමසිරි මහත්තයාට කටයුතු රාජකාරී පැවරීම පිළිබඳ විධිමත් ආකාරයක් නැහැ. අවිධිමත්ව පවර්ලා දුන්නේ. මෙයාගේ සහායකයා විදිහට මෙයා වැඩ බලනවා. ඒ වගේම ඊගවට අපි වෙනවා දුක්ගැනවිලි කර්මනාකරණය. දුක්ගැනවිලි සම්බන්ධයෙන් යෝජනා සති දෙකකට වරක් මේක විවෘත කරන්න. මේක අඩුපාඩුවක්. සති දෙකක් යන්න බෑ අඩු වෙන දවස් හත් දෙකක් ඇතුළත මේක බලන්න ඕනේ. ඒ වගේම මේ දුක්ගැනවිලි ප්‍රමාණය නැවත ආපහු සුජිත්ට බාර දීම ගැලපෙන්නේ. සුජිත් විසින් නැවත අමරසිරිට නැවත බාර දුන්නු. ගැලපෙන්නේ නැහැ. අමරසිරි විසින් තමන්ගේ හිතවත් ආයතන විතරක් සුදු ලබා දුන්නු. අනිත් ඒවා බැහැර හැරීම. ඒ වගේම මේකේ වැදගත් කරුණු කාරණා ආයතන ප්‍රධානියාට කිසි විදිහකට සම්බන්ධ නොවීම. ආයතන ප්‍රධානියා මේක දැන නොගැනීම. නිවැරදි සම්නිවේදයක් මේක හරහා සිද්ධ නොවීම. එතකොට මේකේ ශ්‍රමික සම්බන්ධතාව ගත්තොත් මනා ශ්‍රමික සම්බන්ධතාවයක් මේකේ නැහැ. මොකද අමරසිරි මහත්තයාගේ හිතවත් කණ්ඩායමක් වෙනම ඉන්නවලු. එයාට හිතවත් නැති කණ්ඩායමක් ඉන්නවලු. එතකොට එහෙනම් ශ්‍රමික සම්බන්ධතාව පිළිබඳව අපිට මේක කතා කරන්න පුළුවන්. එතකොට ඒ විතරක් නෙමෙයි බලය සහ අධිකාරීත්වය පාවිච්චි කරලා නේද සේවකයන් ඉස්සරහට එන්න දෙන්නේ නැතුව සේවකයෝ යටපත් වෙච්ච ස්වභාවය අමරසිරි සුජිත් කරනවා නේද? ඒ ඉඳන් කවුරුත් මේව ගැන කතා නොකර ඉන්නේ. ඒ වගේම නිෂ්පාදනාංශයේ වැටුප් සහ බෙදා හැරීමේ වැටුප් අතර ලොකු පරතරයක් තියෙනවා. ඒතර එතනත් අක්‍රමිකතාවය කියන්නේ අවිධිමත් භාවයක් තියෙනවා. වැටුප් කෙල්ලෙක්ට නියවරදිව හැදිලා නැහැ නේද? වැටුප් සමපාත වෙලා නැහැ. ඒතර මෙන්න මේ වැටුප් සකස් කිරීමේ අවිධිමත් භාවයක් තියෙනවා. ඒතර ඊගාදේ තමයි මේ සේවකයෝ සේවක පිළිවෙතම සේවකෝ නිරන්තරයෙන් ආයතනය හැර යනවා. සුභ සාධන පහසුකම් නැහැ නේද? සුභ සාධන පහසුකම් තිබුණා නම් හොඳ වරප්‍රසාද දුන්නා නම් මේ ආයතනය තුළ මේ සේවකයෝ හැර යන්නේ නැහැ. හැර යනවා කියලා මෙයා වක්‍රාකාරී කෙලිම කියනවනේ. අසල මහත්තයා කියන්නේ සේවකයෝ ගොඩාක් යනවා කියලා. ඒතර එහෙනම් මේ ඔක්කොම මොනවද මේ? ඔක්කොම අඩුපාඩු නේද? ඒතර එහෙනම් පැහැදිලිද? ලකුණු 10කට ওই ටික හොඳටම ප්‍රමාණ. ওই ටික ඔයාලා පිටුවක් එකමාරක් අනිවාර්යයෙන්ම හාප් සීට් නා පොලිස් කැප් කොල්න පිටුවක් එකමාරක් අනිවාර්යෙන් පිටුවේ එකමාරක් ලියන්න ඕනේ. ඒරාද ඒක ඡේද විදියට හරි කරුණු විදියට හරි ලියන්න. හරි? එතකොට ඒක ලියපුවාම ඔයාට මේ ලකුණු 10 එහෙම් පිටින්ම ගන්න පුළුවන්. ලකුණු 10 එහෙම් පිටින්ම ගන්න පුළුවන්. කවුරු හරි මේ කටුවර සටහන් කරන එකක් අමුණලා ඒ වර කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මෙම ආයතනයේ ප්‍රධානියා ඔබ නම් අමරසිරි මහතා සම්බන්ධයෙන් කෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවද? දැන් අමරසිරි මහත්තයා විතරක් නෙවෙයි සමස්ත ආයතනය පිළිබඳව ඔයාලට ලියන්න පුළුවන්. ඒතකොට අමරසිරි මහත්තයා විධිමත් ආකාරයට රාජකාරී කටයුතු පවර්ලා ඌට පුළුවන් දේවල් ටිකක් විතරක් ඌට දීලා නේද? ඌට නොගැලපෙන දේවල් ටික ඌගෙන් මෙතනින් අයින් කළා. දැන් අමරසිරි මහත්තයා ආයතනයෙන් අයින් කරන්නත් බෑ. මොකද හේතුව තමයි සුජිත් බොහොම ලෙන්ගතුයි. සුජිත් වගේ ආයතන ප්‍රධානියකට ලෙන්ගතුයි. මොකද ආයතනයේ එක පැත්තකින් යතර පස්සේ ලෙන්ගතුකම තියෙන හැබැයි ඊට පස්සේ හොර බඩු එහෙම නැත්නම් බඩු ප්‍රකම් කරලා තියෙනවා. ඒතර හොරකම සම්බන්ධයෙන් විනය ක්‍රියාත්මක කරන්නේ ආයතන ප්‍රධානියා විදිහට. ඔයා කොහොමද? එහෙනම් අමරසිරි මහත්මයා ඇත්තටම ආයතනයෙන් බාණ්ඩ එළියට අරන් ගිහිල්ලා තියෙනවද කියලා පළවෙනියම විමර්ශනයක් කරනවා. එහෙම විමර්ශනයක් කරලා ඔහු වැරදි කරු වෙලා තියෙනවා නම් එහෙම කරලා තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාම ආයතනයෙන් නිරපාහරණය විතරක් නෙවෙයි නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ උත්සාහ ගිහිල්ලා නඩු දාලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. පැහැදිලිද? ඒ අයට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේ දේවල් ටික පැහැදිලිව සිද්ධ විය යුතුමයි.
හරි එහෙනම් සිද්ධි අධ්‍යයනයේ අස්සේ මම එහෙනම් ඔන්න ඔය කතාව පැහැදිලිව කිව්වා කරන්න ඕන විදිහ මොනවරි වලට අහන්න තියනවද මොනවරි දැනගන්න තියනවද ඊගොඩ් එකට යන්න ඉස්සලා අහන්න හරි දැන් මොකද විභාගෙටම ගිහිල්ලා උත්තර ලියන්න බෑ මතක තියාගන්න දුවේ පුතේ කවදාවත් විභාගෙටම ගිහිල්ලා උත්තර ලියන්නම් කියලා අපි හිතියට එහෙම කරන්න බෑ අපිට කවමදාවත් අපි අනිවාර්යයෙන්ම සිද්ධිය අධ්‍යයනය නම් හතරක්වත් පුළුවන් අඩුම ගානේ තුනක්වත් හරි ප්‍රශ්න තුනකටවත් උත්තර ලියන්න ඕන මොකද මේ ලකුණු 15 එහෙම් පිටින්ම ගන්න පුළුවන් එකක් අය අමතක වෙන එකක් නෙවෙයි ලියන්න විතරයි තියෙන්නේ දැන් ලියන විදියක් මම ඔයාලට කියලා දුන්නා ඒකේ කවුද ප්‍රධානියා කොහොමද වෙන්නේ කියලා චිත්‍රය හැදුවා චිත්‍රය හරහා තමයි වැඩේ ගොනු කරගෙන ගියේ හරි එතකොට දැන් මේ මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න මේකට උත්තරයක් දැන් ලියන්න ඕනේ මේක නැතුව ඉස්සරහට යන්න බෑ දැන් මම එනවා දෙවෙනි එක මොකද්ද හැපිටෝ හැපිටෝ මම පොඩි පොඩි එකෙන් යන්න පටන් ගත්තේ නෑ අදාල සම්පූර්ණ ඒවටම ආවා මේ තියෙන හැපි ටෝක් යන ශ්‍රී ලංකාවේ වසර 20කටත් වඩා පැරණි සංනිවේදන සපයන සේවා සපයන ලබන ප්‍රධාන ආයතනයක් කියලා කියව ගන්න. කියවගෙන උත්තරයක් හදා ගන්න. විනාඩි 10ක් ගන්න කියව ගන්න. उत्तरे मे वे पेहदी कर अवंक नेता वाला अमार वेटे हेतु तो मन दैद उत्तर लिया गया पास यदाट लिया बेरवे विभाग दस को लिया बेरवे दंगड़ोर हते पंती अटे पंती अभी यार गणांगे सिंह कथा कर बुद्धागम कथा कर मुझे पंतीम कर मेक अनिवार्य कर मोड़ बेटा मेतन नौकर කිසිම සමාවක් නැහැ අනිවාර්යයෙන්ම ඔය ලකුණු ටික ගන්න බැරි වෙනවාමයි එඳ පැහැදිලිව මේකලා ලියා ගන්න මම ප්‍රශ්න තුනක් කතා කරා නේද සම්පූර්ණම සිද්ධියක් කතා කරා ඊට පස්සෙත් එකක් කතා කරා දැන් ඔමේගාත් කතා කරා අපිට ඔයාලා ලිව්වට පස්සේ මම කතා කරනවා මේ පාස් පේපර් එකේ එක කැලක් තමයි මේ කතා කරන්නේ. මේ පාස් පේපර් තමයි මේ මේ. පාස් පේපර් එකක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. පාස් පේපර් තමයි මේ කතා කරන්නේ. පාස් පේපර් එක ගැන පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ. උන් පහළේ අනිවාර්ය ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ ඉස්සෙල්ලාම ඈ. අනිත් ඒවාත් මම කරනවා.
ආයෙත් අහනවා විභාගේ 4 වෙනිදද 18 වෙනිදද කියලා. ඔයාලට ඇඩ්මිෂන් හම්බෙලා නේ තියෙන්නේ දැන්. ඇඩ්මිෂන් ඉෂුව කරලා ඉවරයි 18 එක්සෑම් කියලා. ආයෙත් 4 වෙනිදද කියලා අහනවා. ඉතින් තාම ඇඩ්මිෂන් එක හම්බුනේ නැද්ද? ඇඩ්මිෂන් එක ගන්නද? නැත්නම් ගත්තාගෙන් අහලා බලන්නකෝ විභාගේ මම 18 කියලා මතක් කරා කීපේ අවස්ථා කීපෙකින්. 4 වෙනිදා තමයි තියන්න තිබ්බේ කියලා දැනට මාස ගානකට උඩදී මං කිව්වේ. ටයිම් එක. නමුත් ඒක ඉස්සරහට අරගෙන ඇවිල්ලා අපි 18 වෙනිදාට ගියලා තියෙනවා. एडमिशन इशू करने वाले बुन्नत तो मैसेज का दाग आंडे हैं एडमिशन नंबर वाले तो मैसेज का दाग आंडे हैं इनमें व्हाट्सएप नंबर ही है मेरे को व्हाट्सएप मैसेज का दाग आंडे एडमिशन का हम बुन्ने के लिए अबे पेमेंट कर लेती हैं नहीं पियल दाह दाह पांच सी का पेमेंट का कंप्लीट कर ला तीन दो नहीं अच्छा लगता है मैं पांच ही है मैं देखिए मेरे को तो क्या तरफ से दाह डाह आठ माला का सो सांपूर्ण कर ला तीन दो नहीं समारा है उपयोग पांच ही दाह डू ऐडर एडमिशन इशू करा के रखी हुआ प्रश्न यार नहीं ये पास से एटी के गिवन हर पाठ हरी मूल्य का पाठ इधर पाठ माला गास तो केवल हम बेरा नहीं था अनिवार्य मैसेज का डाल गिनने का हरि इवर ऐति केला मामा ही तनवा हरि इवर ऐति केला मामा ही तनवा दें मेक इट अभी बालम हूँ अभी कोहमत है संपूर्ण मामा मेक किए ना खता චිත්‍රයට නගා ගන්න. හරි? එතකොට ඇත්තටම මේකේ මූලික කරුණු කාරණා ටික සම්පූර්ණම ගාන කොලේක ගන්න. තේරුණාද? විද්‍යාඥයන ලියන හැටි ගොඩාක් අය දන්නේ නැත්තේ. මම ඔයාලට කිය පරිපාලන සේවය කියලා කියන්නේ පරිපාලන සේවය ඔයා දැන් විභාග ඉවරච්ච ගමන් උපාධි ඉවරච්ච ගමන් ඔයා පරිපාලන සේවය පාස් වුණොත් එහෙම නේද? අධ්‍යක්ෂක කෙනෙක් වෙලා යන්නේ පරිපාලන සේවය පාස් වෙච්ච කෙනා තමයි යම් දවසක ජනාධිපති ලේකම් දක්වා පහසුවෙන් යන්න පුළුවන් මග තියෙන්නේ. එතකොට වාට වාහනයක් හම්බෙනව නේද? එතකොට පේනවනේ හම්බෙන වරප්‍රසාද හිතා ගන්න බැරි වරප්‍රසාද ප්‍රමාණයක් එකපාරටම හම්බුයි. පරිපාලන සේවයේ විභාගේ පාස් වෙච්ච ගමන්. හැබැයි විභාගේ පාස් වෙන්නේ නැතුව ඔයා ගුරුවරයෙකු වුණොත් එහෙම ඔයා රිටයර් වෙනකන් ගිහිල්ලාවත් අර පරිපාලන සේවයේ පළවෙනි දවසේ හම්බෙච්ච පඩිය ගන්න ඒ පඩි මට්ටමට එන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ ඔයාලට. ඒ තමයි ඇත්ත. ඔයත් එක්ක එකට එකට එකටම ඉගෙනගත්ත යාළුවෝ ටික අන්තිමේදී පරිපාලන සේවයේ පාස් වෙච්ච එක අහසයි පොළොවයි වගේ තමයි ඉන්නේ. श्रीलंका අද වෙන සේවකයන් 350යි. අන්න සේවකයෝ ඉන්නවා කීයද අපිට? සේවකයෝ 350යි. සේවකයෝ 350යි. තරංකාරී ආයතන අගවා ඉහළ ලාභදායීත්වයක් ලබා ගැනීම වෙළඳපොළ කොටසින් 55. අන්න වෙළඳපොළෙන් 55. වෙළඳපොළෙන් 55 කැපිටෝක් එකකට තියෙනවා. කැපිටෝක් එකේ වෙළඳපොළෙන් 55 තියෙනවා. ආයතන සාමාන්‍ය අධිකාරී සුගතපාල මහතා විශ්‍රාම යාමත් සමග නව සාමාන්‍ය අධිකාරී ලෙස ලෙනින් සමරකෝ එන අලුතෙන් එනවා කවුද සාමාන්‍ය අධිකාරී ලෙනින් සමරකෝ අලුතෙන් එන්නේ කවුද විශ්‍රාම යන්නේ සුගතපාල මහතා පළමු මෙතුමා වැඩ බාර ගැනීමෙන්
අනතුරු පළමුව සිදු කරන ලැබේ ඔහුගේ සහෝදරයෙකු මාක් සමරකෝන් සහකාර මානව සම්පත් කළමනාකරු ලෙස බදවා ගැනීම මෙයා මේ වැඩට ඇවිල්ලා මොකද ඉස්සෙල්ලාම් කරේ සහකාර මානව සම්පත් කළමනාකරු ලෙස මෙයා බඳව ගත්තලු එයාගේ සහෝදරයා මාක් සමරකෝන් මේක තමයි යා ඉස්සලාම කරපු වැඩි දැන් ඔයාලට තේරෙනවා මේක එකපාරටම කියනවා එහෙනම් සාමාන්‍ය අධිකාරීතුමා අභිධිමත් ආකාරයෙන් වැඩපටන්ගෙන නේද ඒකනේ මේ කියන්නේ ප්‍රමෙය ඉස්සලාම කරන්න ඕකද මොකද ඉස්සලාම කරලා තින්නේ තමන්ගේ සහෝදරයා ආයතනයේ සහකාර කළමනාකරු විදිහට පත් කරපු එක අභිධිමත් මෙම බදවා ගැනීමට ආයතනයේ බොහෝ සේවකයන් අකමැති වූ නමුත් ඒ නතර කළ හැකි නොවී අන්න බලහත්කාරයෙන් යොදවලා තියෙනවා හැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරු චේගුරාවි මේකේ මානව සම්පත් කළමනාකරු කවුද චේගුරාවි චේගුරාවි දක්ෂ නිලධාරීකු අතර ඔහු සේවක ගැටලු නිසි ලෙස සොයා බලා සේවකයා සේවක තෘප්තිය උපරිම කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළේය ඔහු සෑම සේවකයෙකුට මේ තහ සමානව සැලකුව අතර මෙම ආයතනයේ ඔහුගේ සේවා කාලයේ වසර 8කටත් වැඩි අතර ඔහුට කිසිම චෝදනාවක් මෙතෙක් එල්ල වී නොමැත එහෙනම් චේගුරාවි අවුරුදු 8යි බොහොම හොඳයි නේද හොඳ සේවකයෙක් චේගුරාවි සහකාර මානව සම්පත් කළමනාකරු මාක් සමරකෝන් සේවකයන්ගේ विविध वर प्रसाद लिखाणी පත් කරගෙන කටයුතු කරන අතර ඔවුන් සියලු දෙනාම විටින් විට චේගුරාවි මහතාට චෝදනා එල්ල කිරීමට මෑතක සිට කටයුතු කරන ලද අතර මෙම සියලුම චෝදනා පදනම් විරහිත ඒවා බව ආයතනයේ බොහෝ දෙනෙක්ම දැනගෙන සිටියේය මා සමරකෝන්ගේ එකම අරමුණ වන්නේ මෙම හැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරු වීමය ඔව් මානව සම්පත් කළමනාකරු බව කීමෙන් ලෙනින් සමරකෝන් සාමාන්‍ය අධිකාරතුමාට වැඩි කැමැත්තකින් පසු වූයේ නව සාමාන්‍ය අධිකාරතුමාගේ ක්‍රියාකලාපයේ පිළිවන් සේවකයන්ගේ ඉදරම් පැහැදීමක් නොමැති අතර දැන් හැම වෙලාවෙම මෙන්න මේ මාස්ටර් ටීම් එක චේගුරාවිට චෝදනා කරනවා එතකොට මෙයාගේ එකම අරමුණ මොකද්ද මානව සම්පත් කළමනාකරු බවට පත් වෙන්න ඒකට උඩගෙඩි දෙනවා කවුද එයාගේ අයියා නේද එයාගේ අයියා නින්නේ ලොක්කද හැබැයි ආයතනයේ ඉන්න හැමෝම දන්නවා මේක හිතාමතා කරන කුමන්ත්‍රණයක් කියලා මොහු සම්බන්ධයෙන් සේවකයන් පිළිබඳව සේවකයන්ගේ ඊතරම් පැහැදීමක් නොමැති අතර ඔව් මොහු සම්බන්ධයෙන් සේවකයන් අපෞද්ගලික විවේචනය කරන ලදී එහෙනම් මෙන්න මේ ආයතනයේ අලුතෙන් ආපු සාමාන්‍ය අධිකාරීතුමා ලෙනින් සමරකෝන්ව විවේචනය කරන ආයතනයේ සේවකයෝ ඔවුන් කැමති නෑ මෙයාට හැබැයි ප්‍රසිද්ධියේ නෙවෙයි අපෞද්ගලිකව එක්තරා දිනකදී මානව සම්පත් කළමනාකරු වන චේගුරාවි මහතා තමගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් දින දෙකක නිවාඩුවක් ලබාගෙන රැකියාවට නොපැමිණි අතර නිවාඩුව අවසන් වී නැවත රැකියාවට පැමිණි පසු ඔහුට සාමාන්‍ය අධිකාරතුමා හමු වන ලෙස දන්වා සිටියේ එදී සාමාන්‍ය අධිකාරතුමා හමු වූ චේගුරාවි මහතාට සිදු වී තිබෙන දේ ඉතා ගැනීමට දුනා කියලා. එහෙනම් චේගුරාවි දවස් දෙකක් නිවාඩු ගන්නවා. නිවාඩු අරගෙන දැන් එනවා කවුද? ලෙනින් සමරකෝන් හම්බ වෙන්න. ලෙනින් හම්බ වෙන්න ආවා. ආවට පස්සේ සාමාන්‍ය අධිකාරතුමා චේගුරාවිගෙන් මේ මානවා චේගුරාවි මෙහෙමද තමන් රස්සාව කරන්නේ මේ විදිහට ඔයාලට තවදුරටත් මෙම ආයතනයේ කටයුතු කරන්න බෑ මම ඔයාව අදම මේ ආයතනයේ ඉවත් කරන අතර ඔයාට තියෙන ගෞරවයට මම අපේ ගම්පහ සහකාරු සුපරීක්ෂක නිලධාරියෙකු ලෙස මාරු කරනවා යයි ප්‍රකාශ කළේ දැන් රස්සාවෙන් අයින් කරනවලු හැබැයි අයින් කරලා මෙයාගේ වැඩමුළුවෙන්ද හිතවත්කමින්ද වෙනසක්වක රස්සාව දෙනවලු නැත්තම් එතනින්ුත් අයින් කරලා දානවා නේද හරියටම අපේ රටේ ඉන්නේ ජනාධිපතිවරු මේ රටෙන් අයින් කරලා නේද වෙන රටක පදිංචි වෙන්න අවස්ථාව දුන්නාම නේද ආයි ලංකාවට එන්න කියලා ආරක්ෂාව දෙනවා වගේ අන්න ඒ වගේ මෙතන ඔක්කොම අයින් කරන්නේ ටිකක් අයින් කරනවා නේද
හැමතිකමෙන් අයින් කරලා මන්ත්‍රීකම තියෙනවා. හැබැයි හැමතිකමේ කටයුතු කරන්නේ ඒ අය නේද? දැන් අපිට පේනවනේ අර එලි පිටත් වෙනවා දැන් සමහර ලාවට. තනතුරු තානාන්තර වලින් අයින් කරලා ඉවර කරනාට පස්සේ එයාලට හිතවත් අය හැමතික උපවඩ පත් කරලා ඒ අයත් එක්ක මාධ්‍ය සාකච්ඡා පවත්වනවා නේද සමහර අය. එහෙම දැකලා තියෙනවද ඒවා? දැකලා තියෙනවා. න්ියුස් එකෙන් බලද්දි අපිට පේනවා ඈ. හරි. ඊට පස්සේ චේගුරාවි මහතා අහනවා සර් මට දැනගන්න පුළුවන්ද මේකට හේතුව කුමක්ද කියලා? පාවමේකින් අයින් කරන්න හේතුව මොකද්ද? සාමාන්‍ය දෙකක් හේතුව ඔයා දන්නේම නැද්ද? සේවකයෙකු ආදීන නොදන්නවා රැකියාවට පැමිණීම විදිහදී මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ආයතනයේට නොදන්නවා නිමාඩු ලබා ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. චේගුරාවි සර් මම නිමාඩු ලබා ගත්තේ ආයතනයේට දන්නවා නේ. මම ආයතනයේට දන්නවා තමයි නිමාඩු ගත්තේ. ඒ සාමාන්‍ය අධිකාරතුමා කොයි අවසර ගත්ත නිමාඩු ආයතනපත් වේ. කවුද නිමාඩු අනුමත කළේ? කිසිම දෙයක් නැහැ. බොරු කියන්න එපා. මම හොඳට හොයලා බලලා කටයුතු කරන්න තියෙනවා. ඒතකොට නිමාඩු ගත්තනම් නිමාඩු අනුමත කරගත්තනම් නිමාඩු ඇප්ලිකේෂන් එකක් තියෙන්න ඕනේ. දැන් ඔයාලා කලින් සිද්ධිය දැක්කනේ දැන් නිමාඩු ප්‍රශ්නයක් ආවා. මේකෙත් එනම් කොයි නිමාඩුවත් පත්‍රිකාව ඉල්ලුම්පත් වේ. චේගුරාවි මත සර් මම නිමාඩු ආයතනපත් වේ පුරවා සහකාර සාමාන්‍ය අධිකාරතුමාගෙන් අනුමත කරගෙන ඔබතුමාගේ ෆයිල් එකට ඒක ගෙනවිත් කියලා ගියේ. ආ එහෙනම් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරතුමාට ගිහින් අස්සම් කරලා ඉවරලා මෙයාගේ ෆයිල් එකට දාලා ගියාලු. චේගුරාවි මාතා සාමාන්‍ය චේගුරාවි දැන් ඔයා මට ඕවා කිව්වට වැඩක් නැහැ. කැමති නම් ගම්පා කාර්යාලයට යන්න පුළුවන් නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. මේක තමයි අන්තිම තීරණය. බලන්නකෝ. දැන් එයා ගෙනත් තිබ්බ කිව්වට කිසිම දෙයක් නැහැ. ඔයා කැමති නම් යන්න නැත්නම් නිකන්. දැන් මෙතනම විනය ක්‍රියාත්මක වෙන විදිය විනය ක්‍රියා පරිපාටි අඩුම ගන්න මේ සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගන්න ඉස්සෙල්ලා නේද? සොයා බැලීමක් කරන්න එපා. නේද? එහෙම සොයා බැලීමක් නැහැ. මොකක්ද උනේ? එහෙම මොකුත් නැහැ. කෙලින්ම පහුවදා මෙයා රස්සාවට එද්දි මෙයාව අයින් කරලා මාරුවකුත් දාලා ඉවරයි. සාමාන්‍ය කාර්තුමාගේ මේ කාර්යාලයෙන් පිටතට පැමිණි චේගුරාවි මහතා තමගේ කාර්යාලයට පැමිණ බොහෝ වේලාවක් නියරව සිටියේ මේ දුටු අමරපාල. අමරපාල කියලා කියන්නේ කවුද? කාර්යාල සහායකයෙක්. අමරපාල කියන්නේ. ඇයි ලෙස විමසුවේ? වැඩක් නැහැ අමරපාල ඔක්කොම ඉවරයි ලෙස ප්‍රකාශ කළේ. මේදී සිදුව සියල්ල දැනගත් අමරපාල පිටතට ගොස් නැවත පැමිණියේ सर मैं उपकुमार मास समर को होंगे तमाई तो अपने मेकर का आधार वेला कहूँ तो मेकर संबंध की लगी आने माँ माँ मास समर को हम तमाई कर लाती है नहीं सर के निवाड़ो आयुक्त पत्र फाइल लेकिन हो रखा कर ला मटा देने का ने लगुना सर भाई ने तो इन अपने बाल अपनी बालम को बिन्ने मनोवाद किया जाए कि हमें नेवत कार्य एप्लीकेशन ने को होर काम कर ला कहूँ द मास समर को तो मास समर को मैं को होर काम कर ला मनोवत करने देते छः गुरावी माता इवात कर एक दिन आ गतवी गेवी यनवात समग नाव मानो संपत कर मना कर दूँ एक अन्य आयन कर ला के लिए माय खता दे जाके आयन कर ला मदा ला है भाई एक अल्ला दवास देखा कहने को टे मैं के नाव मानो संपत कर मना कर दूँ इधर पात करना कहूँ द सामान्य अधिकारी छः गुरावी समर को छः गुरावी विरोध मास समर को मार्क्स इवात कर एक दिन गेवी अनुवाद एक दावा से किंग कर लती एक दावा से नव मानव संपत्ति कल्पना कर उसे हैप्पी डे का आज ने मास समर को माता पात की मर सामान्य अधिकार तुम्हारे कार्य तो कर लती सामान्य मानव संपत्ति कल्पना करो को बंदो आगे नहीं में लिखित विभाग देखे कट हा सम्मुख परीक्षण थोड़ा कट आने वो लिखित विभाग दिखाई සම්මුඛ පරීක්ෂණ තුනක් තියෙනවා. හැබැයි දැන් එක දවසක් යනවත් ඉස්සෙල්ලා මානව සම්පත් කර්මනාකරු පත් කරනවා. නමුත් මෙවර සිදු නොවිය. නව මානව සම්පත් කර්මනාකරු පත් වී දින කිහිපයක් ගත වෙන පාරිභෝගික සේවා අඩාල වීම හා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ පැමිණි විශාල ප්‍රමාණයක් ලැබුණු අතර මීට බලපාන ලද ප්‍රධානතම හේතුව වූයේ මාස් මාතාට පක්ෂපාතී සේවකයන් තමන්ගේ කටයුතු පැහැර ඇරීමයි. දැන් හේතුව තමයි ඇත්තටම මාස් හිතවත් අය වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා. මෙම සියලුම තත්ත්වයන් හමුවේ විශාල සේවක පිරිසක් ආයතනයේ එළියට පැමිණ නව මානව සම්පත් කල්පනාකරු ඉවත් කරන ලෙස චේගුරාවි මහතා නැවත එම තනතුර පත් කරන ලෙස දන්වා උද්ඝෝෂණය කළ අතර මෙම උද්ඝෝෂණය කඩාකප්පල්කාරී කිරින් මාස් මහතාට හිතවත් ඇතැම් පිරිස උත්සාහ කළ ද ඒද අසාර්ථක විය.
ඊට පස්සේ උද්ඝෝෂණය කරනකොට මාස් විසින් ගිහිල්ලා අර සාමකාමී අරගල කරුවන්ට ගෝල් පේස් එකේදී ගාලා එළෙව්වා වගේ නේද මේකදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා හරි මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ ගැටලු මොනවාද ඔබ මෙම ආයතනයේ සාමාන්‍ය අධිකාරතුමා වූයේ නම් ක්‍රියාකරන ලබන්නේ කෙසේද දැන් බලන්න එන ඔය චිත්ත නගා ගත්තා නම් හරිද කර්ම කාරණා ටික ගොනු කරගත්තා නම් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න දැන් මේකේ සාමාන්‍ය අධිකාරතුමා ලෙනින් සමරකෝට් දැන් ඔයාලට පේනවා මේ නම් මෙහෙම දෙනකොටත් සමහර ළඟ ළඟ යන නම් ටිකක් දෙනවා දැන් මේ බලන්නකෝ ලෙනින් ආලා තියෙන නම මාර් ආලා තියෙන නම චේගුරාවි මේ නිකන් ළඟ ළඟ යන නම් නේද එතකොට ලෙනින්ලා මාස්ලා චේගුරාවිලා ඔය එකට හිටපු කාලයක් තිබ්බනේ එතකොට ලෙනින් සමරකෝන්ගේ පත්වීම අපිට අදාළ නැහැ ඒක නීත්‍යානුකූලයි හැබැයි ලෙනින් මහත්තයා කරලා තියෙන වැඩට මානව සම්පත් කළමනාකරු පත් කිරීම විශේෂයෙන්ම සහාය සහකාර මානව සම්පත් කළමනාකරු ලෙස තමන්ගේ මල්ලිව පත් කිරීම අවිධිමත් විධිමත් භාවයක් නැහැ ඉන්ටර්වයුව තියලවත් එක්සෑම් තියලවත් නෙවෙයි යාපත් කරේ අවිධිමත් ආකාරයෙන් තමන්ගේ බලේ ක්‍රියාත්මක කළා මේව අඩුපාඩු කියලා පෙන්නලා දෙන්නවා ඒ වගේම සහකාර මානව සම්පත් කළමනාකරු විදිහට මෙයා පත් කරාට පස්සේ එයාගේ බලාපොරොත්තු වෙලා තිබුණා එයාගේ මල්ලි මානව සම්පත් කළමනාකරු බවට පත් කරන්න ඒ සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය එතකොට අය නිවාඩු ලබා ගැනීමේදී අයදුම් පත්‍ර අස්ථානගත වීම නේද අස්ථානගත වීම සහ අස්ථානගත කරවීම වැරදි ඒ වගේම ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේදී ගත ක්‍රියාමාර්ග ක්‍රියාපිළිවෙත දවස් දෙකක් එක දවසෙන්ම කවුද මෙච්චර අවුරුදු 8ක් සේවාව සපයපු කිසිම ප්‍රශ්නයක් වෙලා නැති චේගුරාවි එක දවසින් මෙයා එළියට දැම්මා එළියට දාලා වෙන ආයතනයකට යවලා දවසක් යන්න ඉස්සෙල්ලා එයාගේ මල්ලි එච්.ආර්.එම් විදියට පත් කරගත්තා ඒතර එච්.ආර්.එම් විදියට පත් කරගන්න සාමාන්‍යයෙන් අපිට කියනවා ලිඛිත පරීක්ෂණ දෙකක් සහ සම්මුඛ පරීක්ෂණ තුනක් කියන්න ඕනි කියලා ඒකක්වත් මේක සිද්ධ වෙලා නැහැ මේ ඔක්කොම අවිධිමත් ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා එතකොට මේ ආයතනයේ ඇතුලේ ශ්‍රමික සම්බන්ධතා පිළිබඳ ගැටලු තියෙනවා හේතුව තමයි ශ්‍රමික සම්බන්ධතා නිසි ආකාර ගොඩනගලා නැහැ ලෙනින් සමරකෝන්ව අපෞද්ගලිකව තැන් තැන් වල විවේචනය කරනවා එයාට හිතවත් නැහැ ඒ වගේම මාස්ටර් හිතවත් වෙනම කල්ලි කණ්ඩායම් සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මේ ආයතනයේ සේවකයන්ට නිසි පරිදි කටයුතු රාජකාරී වගකීම් පවර්ලා ඒවා ඉටු කරනවද නැද්ද කියලා හොයලා බලලා නැහැ හේතුව තමයි මාස්ටර් හිතවත් අය මේ ආයතනයේ වැඩ පැහැර හැරලා හරි වැඩ පැහැර හැරලා ඒතර මේ ආයතනය ගත්තොත් වෙනදපලේ ඉන්න දෙවන්ත ආයතනයක් මොකද 55ක් Taman සතු තියා ගන්න ආයතනයක් හැබැයි මේක තමයි මේ ගරා වැඩින්න පත් වෙලා තියෙන්නේ ඒතර මේ ආයතනයේ මේ කඩාකප්පල්කාරී මේ අපිලිවල සම්බන්ධයෙන් කටයුතු කිරීමට සේවකයෝ ටික පාරට බැස්සට පස්සේ ඒ සේවකයන්ටත් විරුද්ධව මා සමරකෝ කණ්ඩායමක් යොදවලා තියෙනවා තේරුණාද තොර මේවා තමයි මේ ආයතනයේ තියෙන පැහැදිලි දුර්වලතා. හරි. තොර මේක විනය සම්බන්ධයෙන්, දුක්ගෙනවිලි සම්බන්ධයෙන් දැන් චේගුරාවිගේ දුක්ගෙනවිල්ලක් ඉදිරිපත් කරන්නවත් උට අවස්ථාවක් දුන්නේ නේද? ඔයා බලන්නවත් කාලයක් දුන්නේ නැහැ උට. උට නිදහසට කාරණා කියන්නවත් කාලයක් දුන්නේ නැහැ. ඒතොර ඔයාලා ගන්නකොට මෙන්න මේවා එක 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 එකතු කරලා දෙන්න. නේද? එකතු කරලා ඒ සාධාරණ විදිහට ලියන්න දැන් ඔයා දන්නවා දුක් ගැනවිලි කළමනාකරණයත් ඉගෙන ගන්නකොට ඔයා පැහැදිලිව දන්නවා ඒතකොට ලියනකොට වරන් ලියන්න පුළුවන් දුක් ගැනවිල්ලක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔහුට සාධාරණ හේතු ඉදිරිපත් කරන කාලයක් ලබා දෙන්න ඕනේ හැබැයි එහෙම එකක් මේකෙ සිද්ධ වෙලා නැහැ ඒ වගේම දුක් ගැනවිල්ල සාකච්ඡාවට ගන්න ඕනේ නේද සාකච්ඡාවට අරගෙන විසඳුම් ලබා දෙන්න ඕනේ ඒ විසඳුම් ලබා දීම සඳහා යම් කිසි ක්‍රියාපටිපාටියකට අනුව ඒව සිද්ධ කරන්න ඕනේ කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා එතකොට අන්නේ දන්න කරුණු කාරණා තියෙනවා. ඒවත් මේක ඇස්සේ උබන්න. ඒ කියන්නේ ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. එච්.ආර්.එම් එක ඇස්සේ ඉගෙනගත්ත කරුණු ටිකත් මේක ඇස්සේ දාන්න. හරි? මේක ඇස්සේ දාලා පැහැදිලි කිරීම ටික කරන්න. එතකොට මෙතන සහෝදර ප්‍රේමය කියන එක ඉස්මතු වෙච්ච වෙලාවක් නේද මේක? මතක තියාගන්න සහෝදර ප්‍රේමය හොඳයි. සහෝදර ප්‍රේමය හොඳයි. හැබැයි සහෝදර ප්‍රේමයේ තුල කටයුතු කරනකොට අපි ඉගෙන ගන්න කරුණු කාරණාත් එක්ක
කටයුතු රාජකාරී වගකීම් පටලව ගන්න හොඳ නැහැ. ඉතින් අපේ රටට මේ වෙලා තියෙන්නේ අන්න ඒ දේ හරියාකාරව තේරුම් නොගැනීම. සහෝදර ප්‍රේමයේ තුල කටයුතු රාජකාරී වගකීම් මොනවද යන්න නිසි ලෙස අවබෝධ කර නොගැනීම සහ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා රටක් ඉදිරියට රට අරාජික වෙලා තියෙනවා. ආයතන අරාජික වෙලා තියෙනවා. ව්‍යාපාර හැම්පිටීම බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා. එතකොට සහෝදරයෝ වෙන්න පුළුවන් ඥාති එහෙම නැත්නම් තාත්තයි පුතයි වෙන්න පුළුවන් පුංචි අම්මලා බාප්පලා මාමලා ඔය කවුරු වුණත් පටලව ගන්න හොඳ නෑ. කටයුතු රාජකාරී වගකීම් එක ඥාතිත්වය. හරි, ඒ නිසා මානව සම්පත් කළමනාකරුවෙක් විදිහට මානව සම්පත් කළමනාකරණය තුළ දැනගත යුතු කාරණාව තමයි කටයුතු රාජකාරී වගකීම් ටික පැවරනවා නම් තමන්ගේ අයියාද මල්ලිද අක්කාද නංගිද කියන එක අදාළ නැහැ. හැබැයි ඒ දේවල් හරියටම කරනවා නම් එතන සහෝදරත්වයේ තිබ්බද නැත්ද කියන එක අදාළත්වෙකුත් නැහැ. ඉතින් තමන් හිතන්නකො මම ආයතනයක ප්‍රධානියා වෙලා මගේ සහෝදරයා මම එතන ඊගාව තනතුරට දානකොට එයාට මූලික සුසුකම් ටික තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එයාට මම දෙන කටයුතු රාජකාරී වගකීම් ටික ඉටු කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ රටේ අපේ රටේ අපිට ඇතිවෙච්ච ප්‍රශ්න ටිකද බලන්නකෝ. අපිට ඇතිවෙච්ච ප්‍රශ්න තමයි රටේ ජනාධිපති සහෝදරයෙක් කියයි, අගමැති සහෝදරයෙක් කියයි, කැබිනට් මණ්ඩලයේ සහෝදරයෙක් කියයි, ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ පුතාලා ඉන්නවා කියයි, අමාත්‍යාංශ ලේකම් වලට තනතුරු තනතුරු වල තමන්ගේ ඥාති ටික ගිහිල්ලා කියයි. කමක් නැහැ එහෙම ගියාට. කමක් නැහැ. අපි කවුරුත් අගමැති නැහැ එහෙම ගියාට. සුදුසුකම් තියෙනවා නම් ඒ අය කටයුතු රාජකාරී වගකීම් ටික නිසියාකාරව ඉටු කරනවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? අපේ රටේ ප්‍රශ්නයක් නැහැ. මන්නම් අගමැති නේ අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ භාගයක්ම ඥාති හිටියා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ඒ අයට පැවරලා තියෙන රාජකාරී කටයුතු වගකීම් ටික ඉෂ්ට කරනවා නම් අපේ රටේ එහෙම ප්‍රශ්න ඇති වෙන්න විදියක් නෑ. හැබැයි එහෙම තමන්ගේ සහෝදරයා ඉහළ තනතුරේ ඉන්නවා දැක්කම තමන් කටයුතු රාජකාරී වගකීම් ටික හරියට ඉටු කරන්නේ නැති වෙච්ච ගමන් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් ප්‍රශ්න ඇති වීමට බලපාපු ප්‍රධානතම හේතුව තමයි සහෝදරයෙක් ඥාතියෙක් හිතවතෙක් ඉහළ තනතුරේ ඉන්නකොට තමන්ට පවරන කටයුතු රාජකාරී වගකීම් පැහැරහැරීම. ඒතර එනම් මේකේ වරද තියෙන්නේ ඥාතිත්වය තුල නෙවෙයි, වරද තියෙන්නේ මතක තියාගන්න කටයුතු රාජකාරී වගකීම් පැහැරහැරීම තුල. ඒ නිසා තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ බොහෝ ආයතන මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක තේරුම් අරගෙන මානව සම්පත් කළමනාකරණය හොඳට ඉගෙන ගත්තොත් ඔයාට ඔයාගේ පවුලේ ඉන්න ඔක්කොම ඔයා වටේ රස්සාවට දැම්මත් ඇත්තටම ගැටලුවක් වෙන එකක් නැහැ. හේතුව තමයි ඔයා ඒ අයට නිසි පරිදි කටයුතු රාජකාරී වගකීම් ටික පවර්ලා තියෙනවා නම් ඒ අය ඒ දේවල් කරනවා නම් ඔයාටත් කවදාවත් කවුරුවත් ඇඟිල්ලක් දික් කරන එක නැහැ. පැහැදිලිද? හරි, එහෙනම් මේ වගේ සිද්ධි දාමයක් තමයි කේස් ස්ටඩි එකක් එක්ක ඇස්සේ එන්නේ. මේවා ලියන්න නැතුව බැහැර කරන්න නම් එපා. පැහැදිලිව මතක තියාගන්න. දැන් පළවෙනි එකේ කතා කරපු එකට වඩා මේක කතා කරපු එක මම කිව්වා හාත්පසින්ම ටිකක් වෙනස්. හරි, ටිකක් වෙනස්. ඊට පස්සේ තව එකක් මම කතා කරන්න. ඒක කතා කරලා ඉවර කරන්න. පොදුවේ කතා කරන්න. මොකද්ද? ඊගාව තව එක කේස් එකක් තියෙනවා. ඒක අපි මේකත් එකම කතා කරම යා කතා කරගමින් කර ගනිමින්මය නේද? ඔව්. ඊගාට මම කතා කරන්නේ මහනුවර ආසන්න වේ කියන්නේ GB ආයතනෙ. හරි? GB ආයතනෙ ගැන කතා කරන්න යන්නේ. එතකොට මහනුවර ආසන්න ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ආයතනයක් වන GB ආයතනයේ සේවකයන් සේවයට පැමිණීම සහ පිටවීම සෑම පැමිණීමේ ලේඛනයකම සටහන් කරන ලදී. ඒත් මෙම ආයතනයේ බොහෝ සේවකයන් ආයතනයේ පැමිණෙන වෙලාව 8:30ට පසුව මෙම ආයතනයේ මෑතකදී මානව සම්පත් කළමනාකරණ ලෙස පැමිණි සුමන දාස වණිකසේකර මහතා කළමනාකාරීත්වයේ සමඟ වසාකච්ඡා කර පැමිණීමේ සහ පිටවීමේ වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි යන්ත්‍ර මැෂිමක් प्रकाश कल मेम आयतने गेन समीकरण लादी आयु सेवक विरुद्ध उन्ना मे आगे हई करू
මෙම යන්ත්‍රයේ ක්‍රියාත්මක කිරීමේදී දෝෂ බොහෝමයක් පවතින බව සේවක සංගමයේ පෙන්වා දෙන ලද නමුත් කළමනාකාරීත්වය මේ ඉවත් නොකර ගන්නා ලදී. එහෙනම් සේවකයෝ කිව්ව නෑ නෑ ඔක හරියන්නේ නෑ හරියන්නේ නෑ හරියන්නේ නෑ කියලා. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උරණු සේවකයන් තම රාජකාරී කටයුතු අලසෝ සිදු කිරීමට තේපානේ හා දහවල් කෑම සඳහා ලබා දෙන්නා වූ විවේක කාලයේ නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීමට ක්‍රියා කරන ලදී. මීට අමතරව බොහෝ සේවකයන් තමන්ගේ පෞද්ගලික කටයුතු ආයතනය තුළ සිදු කර ගැනීමට පුරුදු විය. අන්න දැන් එළියට යන්න බැරි නිසා ඇතුලේ ඉඳන්ම තම තමන්ගේ වැඩ ටික කරන. ඔයාලට මම කිව්වා අර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිබ්බේ නේද? මොනවද සෙමින් වැඩ කිරීම වගේ වෘත්තීය ක්‍රියාමාර්ග? අන්න ඒ වගේ දෙයකට මේ ඉන්නේ නේද? ඒතොර තම තමන්ගේ පෞද්ගලික කටයුතු දැන් මොකද කරන්නේ? ආයතනයේ ඇතුලේ තමයි කරගන්නේ හේතුව එළියට යන්න බැරි නිසා. මෙම සියලු කාර්යයන් පිළිබඳව දැඩිව විරුද්ධව සිටි සුමනදාස වණිකසේකර මහතා දිනක් ආපන ශාලාව වෙත යන විට සේවකයන් කීප දෙනෙකු ආපන ශාලාව තුන රැඳී සිටියේය. එෙහිදී සුමනදාස වණිකසේකර මහතා සුරිලි මෙහෙනවා බලනවා දැන් වෙලාව කීයද 10යි 15යි. වෙලාවට තේ වෙලාවට නේද ආවේ? දැන් 11යි. මොනවද මේ කරන වැඩ? අර අතන රත්නපාලායි සුසිලුයි නිහාලුයි තව කමලයි ලීලයි ඉන්නවා. නේ ඔක්කොම මෙහාට එනවා. මං ආයෙ කියන්නේ. මට ටික ටික ආරංචි වුණා. ඔයාලගේ වැඩ. කියන්නේ කැමරට ගියත් එහෙමයි. අර ඒ ආයතනේ වැඩ ගොඩ ගැහිලා. ඊට පස්සේ කවුරුත් මට අහුවෙන්න එපා මේ පැත්තින්ද තේරුණා කියලා ඔන්න තර්ජනාත්මකව කතා කරා. දැන් එතකොට සුනිල් කට ඇරියා. සුනිල් සර් මං දැන් ආවේ. මං තිබුණ වැඩ ටික ඉවර කරලා ආවා විතරයි. තව විනාඩි 5ක්වත් ගියේ නැහැ. බොරුනන් මේ ලීලා මිස්ගෙන් අහන්න. අපි දෙන්නම දැන් ආවේ. සුමනදාස ආපහු කියනවා ඔයාලට නිදාසට කරන ඕන තරම් තියෙනවා නිකන් බොරු කියන්න එපා මම මේ කැන්ටිමේ ළඟට ඇවිත් දැන් විනාඩි 20ක් විතර වෙනවා තේරුණාද යනවා දැන් මම යනවා ඒ කියන්නේ බොරුවක් කිව්වා සුමනදාසට ඒකට අහු වුණා හරි සුමනදාස වණිකසේකර මහතා මේ සම්බන්ධව කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර අතර සේවකයන්ගේ වැඩදි සම්බන්ධයෙන් කිසිම විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ලදී එතකොට සුමනදාස මහතා කිව්වට සේවක සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ සුමනදාස වණිකසේකර මහතා සෑම සිකුරාදාකම සවස 2:30ට පමණ නිවස බලා පිටත්ව යාමට ප්‍රධාන කාර්යාලයේ රාජකාරී සඳහා පිටව යන බව සඳහන් කරමි. පිටත්ව යාමට පුරුදු වූ සිටි අතර මෙම ක්‍රියාව සෑම දිනෙක්ම දැනගෙන සිටියේය. එතකොට මේ සුමනදාස මහත්තයාත් මොකද කරන්නේ? සිකුරාදා කලින් ගෙදර යන්න ඕන නිසා ප්‍රධාන කාර්යාලයට වැඩට යනවා කියලා අස්සම් කරලා මෙයා පිටත්ව යනවා ඒ කියන්නේ සෙන්සුරාදී කියලා නිමාඩුවත් එක්ක බස් එක වගේ අල්ල ගන්න වෙන්න ඇති. හරි. එහෙම ඉන්නවනේ අපේ අය නේද? එක්තරා සිකුරාදා දිනක සවස 2:45ට පමණ බස් රථයකට උඩ වූ සුමනදාස වණිකසේකර මහතාට දැනගන්න ලැබුණේ තම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු වන පියල් සහ සිරිල් බස් රථයේ සිටින බවයි. ඉතා ඉක්මනින් ඔවුන් දෙදෙනා ළඟට පැමිණියේ. මේක දැක ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙන කවුද මෙතන ඉන්නේ පියල් සහ සිරිල් බස් එකේ ඉන්නවා මෙයා නැගපු බස් එකේ ඒ කියන්නේ ඒ දෙන්න කලින් ඇවිල්ලා සුමනදාස වණිකසේකර මහතා මෙහෙමද වැඩ කරන්නේ බලනවා දැන් වෙලාව කීයද කමුසලා දැම්ම යනවා අඩුව ගානේ කියලා හරියන්න තිබුණා නේද ආයතනයේ රාජකාරී වේලාව තුළ මෙහෙම යන එක වැරදි කියලා දන්නේ නැද්ද කියලා දොස් නගන්න ගත්ත කාටද මේ බස් එකේ හිටිය පියල්ට සහ සිරිල්ට බස් එක ඇතුලේම. එතකොට සිරිල් මහත්තයා මෙහෙම කියනවා. සර් අපි මේ හොස්පිටල් එකට යන ගමන් අපිත් එක්ක හිටපු අමරදාසව බලන්න. හැබැයි අපි නම් ෂෝට් ලිව් එකක් අරන් යන්නේ. ඒත් සර් හැම සිකුරාදාම කලින් ගෙදර යනවා කියලා අපි හැමෝම දන්නවා. කියලා කෙලින්ම මූණටම කිව්වා. මේත් සමග වණිකසේකර මහත්තයා තමන් මේ ප්‍රධාන කාර්යාලයට යන ගමන් කියමින් එතනින් නික්ම ගියේ ඉතා වේගයෙන්. දැන් ඇත්තටම බලනකොට බලනකෝ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් ගෙනල්ලා සේවකයෝ හොරට එළියට යන එක වළක්වන්න වණිකසේකර මහත්තයා සෑන් ට්‍රයි එකක් දීලා තියෙනවා. ඒතර ඒ ට්‍රයි එක දීලා අතරේ ඔක්කොම අතරතුර වණිකසේකර මහත්තයා මොකද කරන්නේ? හැමදාම සිකුරාදාට 2:45 වෙද්දී ආයතනින් එළියට යනවා. ඉතින් බස් එකේදී අහුවෙච්ච පියල්ට දෝෂාරෝපණය කරන්න ගිහිල්ලා අවසානයේ පියල් ඇත්ත කතාව මෙයාට කියනවා නේද? ඒ අය හොස්පිටල් එකට යන ගමන් කිව්වා ගැටලු ප්‍රශ්න
යම් ප්‍රමාණයකට එකින් එකට වෙනස්. හරිද? යම් ප්‍රමාණයකට ප්‍රමාණිකූලව වෙනස්. එතකොට මෙන්න මේකෙන් පස්සේ ඔයාලට තියෙනවා මහනුවර ප්‍රසිද්ධියේ ප්‍රෙස් ෆුඩ් කේස් එක දීලා තියෙනවා. පිනි බින්දු නමින් ඇල්කඩු ප්‍රදේශයේ පානීය ජල බෝතල් කිරීමේ ව්‍යාපාරය. ඔය ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔය දෙකත් අනිවාර්යයෙන්ම ලියන්න. තේරුණාද? ඔය දෙකත් අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට ඔයාලගේ පේපර් එක සම්බන්ධයෙන් හරියටම මම ලබන සතියේ කොහොමත් ඉරිගාන එකක් තියෙනවා. ඉරිගාන පේපර් එකයි ලියන ප්‍රශ්න ටිකයි තමයි තියෙන්නේ. ලියන එකේ පළවෙනි ප්‍රශ්න අනිවාර්යයෙන්ම සිද්ධියක් තියෙනේ. පහුගිය අවුරුද්දේ ඇවිල්ලා තිබුණේ ඉරිගානක MCQ එකට ලකුණු 40යි ලියන එකට ලකුණු 60යි. ඒතොර ලකුණු 100ක් හම්බෙලා තිබුණේ එහෙමයි. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 15යි 2 3 4 මේ ප්‍රශ්න හතරට ලියන්න ඕනේ. ඒතොර 15 ගානේ ලකුණු 60ක් ඇවිල්ලා තිබ්බා. ඒතොර MCQ එකට ලකුණු 40ක් දීලා තියෙනවා. හරිද? මේ පාරක් පේපර් එකේ ටච් එක ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. ඒක හැමමයි තියෙන්නේ. ඒතර මහන්සි වෙලා ලියන්න. දැන් ඔයාලට තියෙන වාසිය තමයි ඔයාලා ගාව පොත්පත් ටික ළඟ තියාගෙන ලියන්න පුළුවන්. හැබැයි පොත්පත් ටික ළඟ තියාගෙන තිබ්බට දැන් මේ කේස් ස්ටඩි එකේක පොතෙන් බලලා ලියන්න බෑනේ ඔයාලට. පොතෙන් බලලා මොනවද කියන්නේ? ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට යන ප්‍රවණතාවය වැඩි. සිද්ධාන්ත කරුණු 10 ලියන්න වගේ එහෙම අහන්නේ නැහැ. නේද? පොඩ්ඩක් හිතලා මානව සම්පත් කළමනාකරණ ඉගෙනගත්ත කෙනෙක් විදිහට ඔයා හිතන දේවල් ගැන තමයි අහන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉඳ තාම එක්සෑම් එකට ඇඩ්මිෂන් එක ගත්ත නැති අය ඉක්මනින් ඇඩ්මිෂන් එක ගන්න. ලබන සතියේ මම ප්‍රශ්න කිහිපයක් කතා කරනවා. හේතුව තමයි ලබන සතියේ ඊගා සතියේ මම කියාගෙන ඉන්නේ ඔයාලගේ ප්‍රශ්න පත්‍ර පහුගිය පේපර් කතා කරලා ඉවර කරන්න. ලබන සතියේ මම 5S concept එකත් යම් ප්‍රමාණයක් කතා කරනවා. 5S concept එක ඵලදායිතාවය ගැන කතා කරලා ඒ ටික මම ඉවර කරනවා. එතකොට අපි මානව සම්පත් කර්මනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සියල්ලක් ඉවරයි. ඔයාලා ඇත්තටම සාර්ථකයි. ඔයාලා මානව සම්පත් කර්මනාකරණ ඩිප්ලෝමාවේ මිඩ් එක පාස් වෙලා ෆයිනල් එකට ආවා. ඒතර ෆයිනල් එකට ඇවිල්ලා ඒක සාර්ථකව ගොඩ දාගෙන තියෙනවා. මොකද දැන් මේ පාර එක්සෑම් එකක් තිබුණා. ඒකේ ගිය සතියේ මම දැක්කා මිඩ් එකේ ලකුණු පස් දෙනෙකුට අඩු වෙලා තිබුණා. නේද? මොන යම් හේතුවක් පහක් හතරක් අඩු වෙලා තිබුණා. ඒ ඇයට ෆයිනල් එකට යන්නත් බැහැ. හැබැයි ඔයාලා ෆයිනල් එකටත් ඇවිල්ලා මේ ලකුණු ටිකක් අරගෙන අන්තිම කඩේීමේ ඉන්නේ. ඒතර මේක සාර්ථකව ඉවර කරගන්න එක්සෑම් ඊවෙනි සතියේ තියෙන්නේ කියලා ආයෙත් අනේ එක්සෑම් එකට ඩේට් එකක් ෆික්ස් කරලා ඇඩ්මිෂන් එකක් ෂූ කරලා තියෙන්නේ. ඇයි තාම ඔයාලා ඒ සම්බන්ධයෙන් ආයෙ නොදැනුවත් බවින් අහන්නේ? මතක තියාගන්න සැප්තැම්බර් 18 වෙනිදා එක්සෑම් එක තියෙනවා කියලා ඇඩ්මිෂන් ෂූ කරලා ඉවරයි. දැන් සමහරවිට ඇඩ්මිෂන් ඔයා ඇඩ්මිෂන් එකක් අරගන්න එහෙම නැත්නම් පෞද්ගල වීඩියෝ එකක්වත් බලලා නැහැ අඩුම. රෙකෝඩින් එකක්වත් බලලා නැහැ. ලෙක්චර් රෙකෝඩින් එකක්වත්. එහෙම කරන්න. හරි. එහෙනම් සැප්තැම්බර් 18 තියෙන්නේ. එතකොට එදාට විභාගෙට එන්න බැරි වෙන කවුරු හරි හිටියොත් අපි එයාට මේකප් ටෙස්ට් එකක් ඉදිරියේදී ලෑස්ති කරලා දෙන්නම්. සාධාරණ හේතුවක් තියෙන අයට ඈ. සාධාරණ හේතුවක් තියෙනවා එහෙම නැතුව බෑ. එක්සෑම් එක ඉවරනට පස්සේ assignment එක ගැන මම කතා කරන්න. assignment exam එක ඉවරන සතිය 18 ඊට පස්සේ ආසන්නම සතිය 25 වෙනිදා අපි කතා කරනවා assignment එක project එක කොහොමද කරන්නේ කියලා. දැන් ඒ ගැන කවුරුත් කලබල වෙන්න එපා. project එක කොහොමද කරන්න ඕනේ කියන එක වෙනම සතියක් අපි දාලා ඒ ගැන කතා කරනවා. එහෙනම් දැන් කවුරුත් කලබල වෙන්න එපා. අපි ඒකට මම ඒකට වෙලාවක් දෙන්නම්. හරි. ඒකෝර එහෙනම් 18 වෙනිදා කියන්නේ ඉතින් දවසක් exam එක ලෑස්ති. එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අලුත් batch එක සැප්තැම්බර් 17 වෙනිදා පටන් ගන්නවා. දැන් register වෙනවා. දැන් සැලකී සිසුන් ප්‍රමාණයක් register වෙලා තියෙන්නේ. අපි කලින් batch එකේ අපි 500ක් 550ක් විතර register කරගත්තේ. ඒ නිසා මේ පාරේ යම් ප්‍රමාණයකට අපිට register කර ගැනීම හැකියාව තියෙනවා. ඊට වඩා යම් ප්‍රමාණයක් යාළුවෝ ඉන්නවා නම් දැන්ම මේ message එක දෙන්න. සල්ලි දාන්න ඕනේ account number එක කියලා කියන්නේ ඔයාලා කලින්ම සල්ලි දාපු account number එකම තමයි. මිඩ් එකට සල්ලි දැම්මේ ඒ account එකටම දාලා ඒකේ receipt එකේ අනිවාර්යෙන්ම ඔයාගේ index number එක ලියලා WhatsApp කරන්න. අර මම කිව්ව නම්බරයට 071 168 62 66 කියන නම්බරයට WhatsApp කරන්න. එහෙම නැත්නම් ඊට කලින් ඔයාලා පාවිච්චි කරපු නම්බරේ කමක් නැහැ. නමුත් මේ නම්බරයට WhatsApp කරන්න.
उत्तर पत्र बलापुर इमेल वाट्सअप प्रश्न अरे तमाम विशेष मत अक्रीन तब मनोहर का दिनगंड तीन मनोहर दिनगंड तीन एप्लीकेशन डीटेल्स के दान ग्रूप ग्रूप दिनगंड विशेष मुकुदा सिद्धियां मतकर मतक मतक मेकन नोलिया ඒ ස්ටඩි එක නොලිය ඉන්න එපා කම්මැලිකමට ඔය කියන දෙකක්වත් ලියන්න අඩුම ගන්න දෙකක්වත් කියලා පිටුව කාමාරක් ලියලා ප්‍රැක්ටිස් කරලා ඉන්න එහෙම නැතුනොත් එමේ ලකුණු ටික ගන්න බැ අපරාධයක් වේ සමානලාට ලකුණු 71ක් 72ක් වුනොත් එමේ ඔයාලට අපරාධි B එකක් හම්බෙන්නේ ඒකට යන්න දින එකට අහිමිලා යයි ඒ නිසා මහන්සි වෙලා මේ වැඩේ කරන්න ලබන සතියේ මූලික සිද්ධාන්ත කරුණු කාරණා ටික ඔක්කොම අපි ඉවර කරනවා ඊට පස්සේ පාස් පේපර් ගැන කතා කරන්න පටන් ගන්නවා එහෙනම් නැවත मेटिकारी